साबुन है धनुष की, नेतनी वीडियो ऑन करेगा। अरे इधर में ट्यूट එක බලන්න ඕනේ මම මේ කියනකොට. හරි සංයෝජන ප්‍රතික්‍රියා කියලා කියන්නේ සංයෝජන ප්‍රතික්‍රියා වලදී අපි පොදුවේ ගන්න සංයෝජන ප්‍රතික්‍රියාවක් විදිහට A ධන B C. ඒ කියන්නේ මේ A සහ B කියන මූලද්‍රව්‍ය දෙක එකතු වෙලා ඒ ධන B කියන්නේ A සහ B කියන මූලද්‍රව්‍ය දෙකක් හෝ සංයුක්ත දෙකක් එකතු වෙලා මෙන්න මේ අලුත් සංයෝගයක් හැදෙනවා. මේකට උදාහරණයක් විදිහට අපිට දෙන්න පුළුවන් මෙන්න මේ වගේ එකක්. අර හරිම සුලභව ගන්න එක තමයි මේකට මේ මැග්නීසියම් ධන ඔක්සිජන් මැග්නීසියම් ඔක්සයිඩ්. මේක තමයි හරිම සුලභව ගන්න එක. මම මේක ප්‍රසන්ටේෂන් එකෙන් පෙන්වන එක ලේසි නේ. මේ විදිහටම පෙන්වන්න. හරි මේ තියෙන රසායනික විපර්යාස ආකාර හතර සංයෝජන වියෝජන ඒක විස්ථාපන ද්විත්ව විස්ථාපන ඊට පස්සේ ඔන්න ඔය හතර ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට මේ රසායනික විපර්යාස වල ස්වභාවය අනුව බෙදෙන පළවෙනි එක තමයි මෙන්න මේ සංයෝජන ප්‍රතික්‍රියා. සංයෝජන ප්‍රතික්‍රියා වලට උදාහරණයක් විදිහට මේ පොදු සූත්‍රයක් විදිහට මේ A ධන B C කියන එක ගන්න පුළුවන්. එතකොට ඒකට මෙන්න මේ වගේ උදාහරණ ගන්න පුළුවන්. හයිඩ්‍රජන් වි ක්ලෝරින් එකතු වෙලා HCl හැදෙනවා නේ. ඊට පස්සේ අපිට මේකෙදි මේ මම ඔයාලට මේ අර මැග්නීසියම් උයි ඔක්සිජන් උයි ප්‍රතික්‍රියාව මෙතන දාලා නැහැ. මට ලියා ගන්න කියලා කිව්වා නේ. මැග්නීසියම් උයි ඔක්සිජන් ප්‍රතික්‍රියාව ලියා ගන්න කියලා කිව්වා මේ විනාඩියක් ඉන්න. හරි මේකේ මේ මැග්නීසියම් ඔක්සිජන් ප්‍රතික්‍රියාවත් ලියා ගන්න කියලා කිව්වා. ඒක ලියා ගත්තානේ මැග්නීසියම් සහ ඔක්සිජන්. එතකොට මේකේ හැදෙනවා මැග්නීසියම් ඔක්සයිඩ්. ඔන්න ඔය ප්‍රතික්‍රියාවත් ලියා ගන්න කිව්වා. මේකත් සංයෝජන ප්‍රතික්‍රියාව. ඊට පස්සේ අපි කතා කරා වියෝජන ප්‍රතික්‍රියාව ගැන. වියෝජන ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ එක සංයෝගයක් මොකක් හරි සරල ඊට වඩා සරල සංයෝග දෙකක් හරි සංයෝගයේ કોઈ මූලද්‍රව්‍යයක કોઈ හරි මූලද්‍රව්‍ය දෙකක් හරි බවට පත් වෙනවා. එතන මේ තියෙන ඒවට උදාහරණ. එතන මේකෙදි පොටෑසියම් පර්මැංගනේට් පොටෑසියම් මැංගනේට් මැංගනීස් ඩයොක්සයිඩ් ඊට පස්සේ ඔක්සිජන් බවට පත් වෙනවා. එතන මේකෙදි මේ පොටෑසියම් පර්මැංගනේට් කියන්නේ ටිකක් සංකීර්ණ සංයෝගයක්. ඊට පස්සේ මැංගනීස් ඩයොක්සයිඩ් මෙන්න මේ පොටෑසියම් මැංගනේට් කියන එක මෙන්න මේකට කියන්නේ පොටෑසියම් මැංගනේට්. ඊට පස්සේ මැංගනීස් ඩයොක්සයිඩ් ඊට පස්සේ ඔක්සිජන්. එතන මේවා ඊට වඩා සරල ඒවා. ඊට වඩා සරල ඒවා. ඒක සරල ද්‍රව්‍ය බවට පත් වෙනවා. ඊට පස්සේ මේකෙදි ඊළඟට අපි කතා කරා
කැල්සියම් කාබනේට් කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනකොට මම මේ මෙන්න මේ ප්‍රතික්‍රියා ටික හරි වැදගත් කියලා කිව්වා. මේ ප්‍රතික්‍රියා ටික වැදගත් වෙන්නේ මෙන්න මේකෙන් අපි ඔක්සිජන් නිෂ්පාදනය කරන්නේ ඔන්න ඕකේ. ඊට පස්සේ මේකෙන් තමයි කාබන් ඩයොක්සයිඩ් හදන්නේ. ඊට පස්සේ ඔක්සිජන් හදන්න භාවිත කරන තව එකක් තමයි මෙන්න මේ. මෙන්න මේ සිල්වර් ඔක්සයිඩ් රත් කිරීම කැල්සියම් කාබනේට් රත් කිරීම මගින් කාබන් ඩයොක්සයිඩ් සෝරි මේ සිල්වර් ඔක්සයිඩ් රත් කිරීම මගින් ඔක්සිජන් නිපදවනවා. පොටෑසියම් පර්මැංගනේට් රත් කිරීම මගින් ඔක්සිජන් නිපදවනවා. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් නිපදවන්නේ මෙන්න මේ කැල්සියම් කාබනේට් රත් කිරීම මගින්. ඒතර ඔය විදිහට වියෝජන ප්‍රතික්‍රියා ගැන අපි කතා කරා. ඊළඟට ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවලදී එක මෙන්න මේ A කියන එක්කෙනා විසින් මෙන්න මේ A කියන එක්කෙනා විසින් BC කියන සංයෝගයේ BC කියන සංයෝගයේ අර C B අයින් කරලා C එක සම්බන්ධ වෙනවා. එතන මේකෙදි බලන්න මේ මූලද්‍රව්‍යයක් යම් සංයෝගයක පවතින මූලද්‍රව්‍යයක් ඉන් විස්ථාපණය කරමින් හරි ඉන් විස්ථාපණය කරමින් ඉන් විස්ථාපණය කරමින් වෙනස් සංයෝගයක සෑදීමේ ප්‍රතික්‍රියාව මෙන්න මේ ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව කියලා හඳුන්වනවා. හරි ඒක විස්ථාපන ප්‍රතික්‍රියාවක මේ බලන්න ඒකේ ලක්ෂණේ එක මූලද්‍රව්‍යයක් තියෙනවා මෙතන. එක මූලද්‍රව්‍යයක් තියෙනවා. එක මූලද්‍රව්‍යයක් තියෙනවා. ඊට පස්සේ මේ මෙතන තියෙනවා සංයෝගයක්. ඊළඟට අර මූලද්‍රව්‍ය සංයෝගයේ තියෙන එක කොටසක් අයින් කරලා එතනට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ අර අයින් කරපු එකේනා මෙන්න මෙහෙම තනි වෙනවා. ඒතර ඔන්න ඔය ටික තමයි මේ අපි කතා කරේද. ඊට පස්සේ අපි කතා කරා ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව ගැනත් කතා කරා. තර යම් සංයෝගයක අඩංගු මූලද්‍රව්‍යයක් හෝ අයන ඛණ්ඩයක් හෝ වෙනස් සංයෝගයක් එක්ක හුවමාරු වෙනවා. තර මේ වගේ එකක්. ෆෙරස් සල්ෆේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරපුවාම ෆෙරස් හයිඩ්‍රොක්සයිඩුයි සෝඩියම් සල්ෆේටුයි හැදෙනවා. තර මේක ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාවක් කියලා තමයි හඳුන්වන්නේ. ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියාව. ඊළඟට අපි කතා කරා මේකෙන් පස්සේ මේ රසායනික සූත්‍රභාවයෙන් සමීකරණ නෑ ඊට පස්සේ උතරින් නෑ අපි ලිව්වා නේද මේ මේ සමීකරණ තුලිත කරානේ ඊට පස්සේ ඒක තමයි කර. හරි ඒක මම මේකේ දාලා නෑ අපි ඒකට යමු. අර තියෙන සමීකරණ ටික මම තුලිත කරලා පෙන්නන්නම් ඔයාලට මේක. හරි ඉස්සෙල්ලා බලන්නකෝ අපි එදා කරපු එකේදී අපි මෙන්න මේ සමීකරණය තමයි ඉස්සෙල්ලාම තුලිත කරේ. මේක මේ බෑ කියලා මට කියලා තිබ්බා ධනුෂ් කියමත් බෑ කියලා තිබ්බා කට්ටිය මේක මේ බෑ කියලා තිබ්බා. ඒවලට මම මේක දෙක තුනක් හැදුවත් එකක් හරි එකක්වත් බැරි වෙන්න බෑ මේකේ. මම දීලා තිබිච්ච උදාහරණ වලින් එකක්වත් බැරි වෙන්න බෑ. මොකද මම ඔක්කොම මේ සමීකරණ ටික ලියන්න ඉඳන් දුන්නා. ලියන්න ඉඳන් දුන්නා. ඔයාලට ගොඩනගන්න තිබුණෙත් නෑ සමීකරණ. හරි මේකේ මේ මේ බලන්න ඉස්සෙල්ලා මැග්නීසියමුයි ඔක්සිජන් ලියලා යවපු කට්ටිය නම් මේ ගොඩක් දුරට හරියට කරලා තිබුණා. මැග්නීසියම් ඔක්සයිඩ් හරි को वीडियो ऑन करगा कैमरा ऑन करगा ओगो ऑन करला दिया गन्ने दी मुकद मे मे हम वेला मे केला ट ऑफ करनो आय ऑन करला म दिया ग इतोर बलन मेके मैग्नीशियम में ऑक्सीजन में प्रतिक्रिया आवे को नेट मी Kavisha
කෝ සබුණ පරක් වෙනවා පන්ති පරක් වෙනවා ඉක්මනට ඔයාලටම පාඩුවේ ඉෂාන්ත හරි බලන්න එතන මේ වගේ ප්‍රතික්‍රියාව තුලිත කරනකොට අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ මේකේ මේ විනාශ වෙලා තියෙන්නේ මොකද්ද කියන්නේ මේ බලන්න මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා එතන මෙතෙන්ට ඔක්සිජන් එකයි තියෙන. එතකොට අපි අනිවාර්යෙන් මෙතෙන්ට දෙකක් දාන්න. දෙකක් දාපුවම මැග්නීසියම් දෙකක් වෙනවා මෙතන. එතකොට මේ මැග්නීසියම් දෙක මෙතනින් මෙහෙම දෙකක් කියලා දාන්න. එතකොට බලන්න දැන් මෙහෙම වුණාම මේ සමීකරණය තුලිත. මේ පැත්තේ තියෙන මූලද්‍රව්‍ය සංඛ්‍යාවට මේ පැත්තේ තියෙන මූලද්‍රව්‍ය පරමාණු සංඛ්‍යාවට අර පැත්තේ තියෙන පරමාණු සංඛ්‍යාව දැන් සමානයි. කියන බලන්න මෙතන මැග්නීසියම් දෙකක් තියෙනවා. දැන් මේ මම එදා කිව්වා ආයෙත් මේ මේ මෙන්න මේ මුලට දෙකේ ඉලක්කමක් දැම්මා කියන්නේ මේක සම්පූර්ණයෙන් මේ මුළු සූත්‍රයටම පොදුයි. ඒ කියන්නේ මෙතන දෙකේ ඉලක්කමක් තියෙනවා කියන්නේ මේ මැග්නීසියම් වලටත් දෙකේ ඉලක්කම තියෙනවා මෙයාටත් දෙකේ ඉලක්කම තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ අණුවම තමයි දෙකෙන් ගුණ වෙන්නේ. අණුවම දෙකෙන් ගුණ වෙනවා. එතන බලන්න මැග්නීසියම් උත් දෙකක් තියෙනවා ඔක්සිජන් උත් දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට ඇවිල්ලා බලපුවාම ඔක්සිජන් කොහොමදත් O2 නේ. ඒතකොට දෙකක් තියෙනවා. මැග්නීසියම් දෙකක් තියෙනවා. ඒතර මේ විදිහට තුලිත කරන්න පුළුවන්. ඊළඟට තියෙන එකක් zinc copper sulfate. ZN zinc copper sulfate CuSO4. මම කිව්වා මෙහෙම ලියනකොට මෙහෙම ළඟින් ලියන්න එපා දන ලකුණට චුට්ටක් ඇඩ් කරලා ලියන්න කියලා. ඊට පස්සේ මේකෙන් හැදෙනවා සිංක් මෙතන කොපර් විස්ථාපනය කරලා දානවා අයින් කරලා දානවා මේක ඒක විස්ථාපන ප්‍රතික්‍රියාව සිංක් කොපර් අයින් කරලා සිංක් සල්ෆේට් හැදෙනවා ඊට පස්සේ කොපර් හැදෙනවා හරි මේක කියන්න බලන්න දැන් හදපු නැති කට්ටිය සපුන කියන්න බලන්න මේකට මම කොහෙටද අංක දාන්නේ මේක දැන් තුලිතයිද තුලිත නැද්ද කොහෙටද ඉස්සෙල්ලම අංක දාන්නේ ඔයා මේක තුලිත කරොත් කොහෙටද අංක දාන්නේ ඉස්සෙල්ල ඉස්සලම් බලන්න තුලිතද කියලා මේ තුලිතයිද? ඔව් තුලිතයි නේ බොහොමද. තේර පුළුවන්කම තියාගෙනම කරන්න. මේක තුලිතයි. සිංක් මෙතන එකක් තියෙනවා මෙතනත් සිංක් එකක් තියෙනවා. සිංක් එකක් කිව්වම රතහොදනේ නෙවෙයි. හරි? අර සිංක් එක කිව්වම එහෙම තමයි කියන්නේ. සිංක් එකට දාන්න කිව්වම සිංක් එකට ගිහිල්ලා දානවා. ඒත් බලන්න මේ සිංක් එකක් මෙතන තියෙනවා මෙතනත් සිංක් එකක් තියෙනවා. තන සිංක් දෙකක් තියෙනවා. එතන බලන්න මේ මෙතන සිංක් එකයි අතන සිංක් එකක් තියෙනවා. කොපර් මෙතන එකක් තියෙනවා. මෙතනත් කොපර් එකක් තියෙනවා. සල්ප මෙතන එකක් තියෙනවා. සල්ප මෙතන එකක් තියෙනවා. ඔක්සිජන් හතරක් තියෙනවා. ඔක්සිජන් හතරක් තියෙනවා. දැන් මේක එහෙමත් බලන්න පුළුවන්. එහෙම නැත්නම් මෙයා සල්ප ඔක්සිජන් කියලා බලන්න අවශ්‍ය නැහැ. මොකද මෙතන සල්පේට කියන කාණ්ඩය තමයි මෙතන තියෙන්නේ. සල්පේට කියන කාණ්ඩය. එතන මෙතනත් සල්පේටම තමයි තියෙන්නේ. එතන අපිට අර සල්ප ඔක්සිජන් වෙන වෙනම තුලිත කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම සල්පේටම තුලිත කරන්න පුළුවන්. හරි එතන මේ සමීකරණය තුලිතයි දැන් ඔයාලා ටියුට් එකේ දීලා තියෙනවා බලන්න ඈ ඊළඟ එක තමයි මැග්නීසියම් හයිඩ්‍රොක්ලොරික් අම්ලය මැග්නීසියම් කියන්නේ Mg හයිඩ්‍රොක්ලොරික් අම්ලය කියන්නේ HCl එතන හැදෙනවා Mg Cl2 මැග්නීසියම් ක්ලෝරයිඩ් ඊට පස්සේ මෙතන අම්ලයක් ලෝහයක් එක්ක ප්‍රතික්‍රියා කරපුවම හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. අපි ඉස්සරහට කතා කරනවා. හරි? හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. ඊට පස්සේ මේක තුලිත කරන්නේ කොහොමද? කවුද? කවිෂා කියන්න බලන්න මේක තුලිත කරන්නේ ඔයා ඉස්සෙල්ලම අංකේ දාන්නේ කොහෙද? මට කියන්න මේ කොහෙට හරි මං ඒතකොට එතෙන්ට අංකේ දානවා. චක්‍රයට දෙකලා දානවා. මෙතනද? ඔව් හයිඩ්‍රොක්ලොරික් අම්ලයට දෙක දාලා. එතන වැඩි හරිය නේ? එතන වැඩි හරිය. ක්ලෝරින් එකට දැන් ක්ලෝරින් එකට කරා දෙක වෙනවා. ක්ලෝරින් එකට දෙක. මෙතෙන්ට? මෙතෙන්ට? ක්ලෝරින් එකට ඔය ඔතන තියෙන්නේ. මෙතන ඒවට දාන්න බෑ. මම කිව්වනේ මේකට දෙකේ ඉලක්කමක් දැම්මොත් එහෙම ඒක මුළු මේකටම පොදුයි. දැන් ක්ලෝරින් උත් දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් උත් දෙකක් තියෙනවා. දැන් වැඩේ හරි නේද?
තුලිත නේද දැන් මේක ඔව් මේක තුලිතයිද මම බලන්න හයිඩ්‍රජන් උන් දැන් මේ මෙන්න මෙහෙම මේ යම් කිසි සූත්‍රයකට කලින් දෙකේ ඉලක්කම දානවා නම් මෙහෙම මොකක් හරි ඉලක්කමක් දානවා නම් මේක මේ ඔක්කොටම පොදුයි මේ හැමෝටම පොදුයි එතන හයිඩ්‍රජන් උන් දෙකක් තියෙනවා ක්ලෝරින් උන් දෙකක් තියෙනවා හරි එතන බලන්න මේක දැන් තුලිතද නැද්ද කියලා මැග්නීසියම් මෙතන එකක් තියෙනවා මෙතනත් මැග්නීසියම් එකක් තියෙනවා එතන හයිඩ්‍රජන් මෙතන මේ දෙකේ ඉලක්කම දාපු නිසා දෙකක් තියෙනවා හයිඩ්‍රජන් ක්ලෝරින් දෙකක් තියෙනවා मेतन क्लोरीन मेतन क्लोरीन मेतन तीन हाइड्रोजन देखकूत मेतन तीन बारे समी कर मेतन देखे इलाकमा मिथन देखे इलाकमा हाइड्रोजन देखा तीन එහෙම අණුවක් නැහැනේ හයිඩ්‍රජන් දෙකක් කොහොමද සම්බන්ධ වෙන්නේ නැහැනේ ක්ලෝරින් වලට ඒක නිසා මෙතෙන්ට තමයි දෙකේ එක දාන්නේ එහෙනම් තමයි වැරදි ඈ එතකොට මේක මේ විදිහට තුලිත කරන්න ඕනේ ඊළඟට අපි බලමු ඊළඟ එක ෆෙරස් සල්ෆේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ෆෙරස් සල්ෆේට් FeSO4 දන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දැන් හැදෙනවා මේකේ ෆෙරස් හයිඩ්‍රොක්සයිඩුයි FeOH2 ඊට පස්සේ සෝඩියම් සල්ෆේට් සෝඩියම් සල්ෆේට් sorry Na2SO4 මේක පේනවද හරි එතකොට බලන්න මේකේ මේ මේ FeSO4 කියන එක मेतन सलफेट बेलवे मेतन मे मे बेलवन ले मेहम्म बेलवे मेतन तीयनवा मे फेरस एकाक मेतन तीयना फेरस एकाक अरे इतने मेतन सोडियम तीना एकाक मेतन है सोडियम तीना देखा एक अभी इसलिए मेतन देखे एकाक दागन मेतन देखे एकाक दागन दागन बार दिन तुली दिखे दें मुख दिखी नेतमी मुख दिखी मेक तुली मेतन सोडियम दिखा मेटे सोडियम दिखातीक्सीजन दिखाती उपति उपतीन समीकरण तुलित करमत्मेला समीकरण समीकरण तुलित करोड़ वेड इला कैल्शियम कार्बोनेट रत् किरीम कैल्शियम कार्बोनेट रत् किरीम सी ए सी ओ थ्री मेक रत् करवाम मुकदे रत् करवाम कैल्शियम ऑक्साइड हुई कार्बन डाइऑक्साइड हुई है दे अरे कार्बन डाइऑक्साइड हुई कैल्शियम ऑक्साइड तर मेक तुरित करने बाल पुहाम है आपी बालान नोने मेक जाए मेतने कार्बोनेट की ने का सी ओ थ्री तीबुना टा मेतने एकाद बिजी लगी लती है ऑक्सीजन हुई कार्बन डाइऑक्साइड ये कनिसा आपी टा तुरित करने वाले मेतने कैल्शियम की है दे මේ පැත්තේ කැල්සියම් කීයද මේ පැත්තේ කාබන් කීයද අර පැත්තේ කාබන් කීයද මේ පැත්තේ ඔක්සිජන් කීයද අර පැත්තේ ඔක්සිජන් කීයද ඔහොම තමයි බලන්නේ හරි එතන ධනුෂ් කී කියන්න බලන්න දැන් මේකේ මේ සමීකරණය තුලිතද නැද්ද එකින් එක බලාගෙන යන්න ඕන හරි මෙතන කැල්සියම් කීයක් තියෙනවද මෙතන කැල්සියම් කීයක් තියෙනවද
කාබන් කීයක් තියෙනවද මෙතන කාබන් කීයක් තියෙනවද මෙතන ඔක්සිජන් කීයක් තියෙනවද මෙතන ඔක්සිජන් තැන් දෙකක තියෙනවද මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා මේ සමීකරණේ තුනෙද නැද්ද දර්ශ කී කියන්න බලන්න मुगल गया निशांत संकल्प मेघ तुली मे समीकरण तुली मेघ वाले कैलसीयम मिथन का मिथन कैलसीयम काकती मिथन काबर ने काकती है ना मिथन काबर ने काकती मिथन ऑक्सीजन तीन तुनाक मिथन ऑक्सीजन एक कोई मिथन ऑक्सीजन देख कोई एक निशा ऑक्सीजन मिथन तुनाती एक निशा मैं स्वामी कर तुलित इलाल बालमु आयन साल्फाइड ओके नाम तुलित कराने दे अग्न आयन साल्फाइड है देना गेन ओका इबे में तुलित इलाल विलती है ना स्वामी करने आयन साल्फाइड तेरे मेरे का तुलित कराने दे अग्न मितन आयन इकाई गेन मितन याकड़ एकाक्ती ना मितन याकड़ एकाक्ती ना मितन साल्फाइड एकाक्ती ना मितन साल्फाइड एकाक्ती ඊළඟට බලමු මේක තව අමාරුයි තියෙනද කියලා ඊට පස්සේ කැල්සියම් ක්ලෝරයිඩ් සෝඩියම් කාබනේට් දෙගණ්ඩයක් අමාරු වෙයි බලමු අමාරු එකක් වෙන්න ඇති බලමු ඊට පස්සේ මේකේ හැදෙනවා කැල්සියම් කාබනේටුයි සෝඩියම් ක්ලෝරයිඩ් ආයකත් අමාරු නේ NaCl හරි මේකට අංකය දාන්නේ කොහෙටද කවුද සපුර කියලා බලන්න මේකට අංකය දාන්නේ කොහෙටද අංකය කීයද කොහෙටද දාන්න එක අංකකින් තුලිත කරන්න පුළුවන් මේ පහද කොහෙටද දාන්න सोडियम सोडियम हरियाणा बल मे पे सोडियम देखा मे पे क्लोरीन देखा එනම් මේ NaCl වල ඉස්සරහට කීයද දාන්න ඕන? සබුල? දෙක දැම්මසෝ. ඔව් දෙක දැම්මනම් හරි. මෙතන ඉස්සරහට දෙක දැම්මහම මේ දෙකේ ඉලක්කම සෝඩියම් වලටත් පොදුයි ක්ලෝරින් වලටත් පොදුයි. නේ? එතකොට මෙතන බලන්න ක්ලෝරින් දෙකක් තියෙනවා සෝඩියම් දෙකක් තියෙනවා නිකම්ම සමීකරණය තුලිත වෙලා ඉවරයි. සමීකරණය නිකම්ම තුලිත වෙලා ඉවරයි. ඒක තමයි මේකට සෝදිසි ක්‍රමය කියලා කියන්නේ. සෝදිසි කරන්න වෙනවා. හරි? मेके निश्चित क्रम मट वाल उन्नवाण आदेश उत्तर मेघ कवदेमेंगे बल अरपे मेपे समहार अरपे अंदावे समहार मेपे अंदावे अरे ओके मम उपति मट वीन पुर्दाम तम මේකට අංකේ දැන් මේ කොහෙද සුදාරක එක මට බලන්න බැරිුණානේ කොහොමද දැන් මේකට අංක ටික සුදාරක අංක ටික කොහොමද දැන් මේකට
මේකට අංක දාලනකොට මේ මේ ටිකක් පැටලිසහගතයි මේක මේ නිසල මොකද කරේ නිසල එක මට රෑ බලන්නත් බැරුණා මං ඉතින් කොහොමද තිබුණේ මොනවද දැන් මේක මෙතෙන්ට කීයද දැන් හරි මම නිසල නෙමෙයි කවුරු පසින්දු හරි පසින්දු මං හිතන්නේ හරි මම මේක බලන්න මේ බලන්න මෙතන යකඩ දෙකක් තියෙනවා මේ යකඩ දෙකක් තියෙනවා මෙතන මෙතෙන්ට අනිවාර්යෙන් අපි දෙකක් දාන්නම වෙනවා අනිවාර්යෙන් දෙකක් දාන්න වෙනවා හැබැයි මෙහෙම කරන්නත් පුළුවන් ඔයාලට මේ දෙකේ ඉලක්කම මේක දාන්න නැතුව ඕක පස්සේ තොලිත කරන්න තියා ගන්න පුළුවන් ගොඩක් වෙලාවට ඒක තමයි හොඳම වැඩේ මේ යකඩ වගේ දැන් තනියෙන් ඉන්නේ මෙයා මෙයාට අපි ඉලක්කමක් දැම්මා කියන්නේ දැන් මෙතෙන්ට ඉලක්කමක් දැම්මා කියන්නේ ඔ මෙතෙන්ට දෙකේ ඉලක්කමක් දැම්මා මෙතෙන්ට දෙකේ ඉලක්කමක් දාපු ගමන් අපි යකඩ කියන්නේ ෆෙරස් තුලිත FE තුලිත කරන්න කියලා හිතාගෙන මෙතෙන්ට දෙකේ ඉලක්කමක් දාපු ගමන් මේ FE යකඩ හතරක් වෙනවා ඔක්සිජන් තුන් වරක් දෙක හයක් වෙනවා ඒතර ඔක්සිජනුත් වෙනස් වෙනවා ඒක නිසා මෙන්න මේ වගේ එකට දෙකක් දැම්මොත් අනිවාර්යෙන් යකඩ විතරයි දෙකක් වෙන්නේ වෙන මොකුත් නැහැ නේ මේක ඒක නිසා ඕක අන්තිමට තියාගන්න තුලිත කරන්න මුලින්ම තුලිත කරගන්න අනික් ඒවා අනික් ඒවා ඔක්කොම තුලිත කරලා යකඩ තුලිත කරන්න යන්න නැත්නම් වැඩේ හැදෙනවා එතන CO2 එන්න ඕනේ දැන් බලන්න මේකේ ඉස්සෙල්ලාම තුලිත කරන්න ඔයාලා ඔක්සිජන් ඔක්සිජන් තමයි මේක තුලිත කරන්න අත්‍යවශ්‍ය වෙන්නේ. ඒක හේතුව මොකක්ද දන්නවද? මෙන්න මේකයි හේතුව. මෙතන තියෙන ඔක්සිජන් දෙකයි. මෙතන තව මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා. මෙතන ඔක්සිජන් තුනක් තියෙනවා. මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන ඔක්සිජන් පහක්. මේ පැත්තේ තියෙන ඔක්සිජන් දෙකයි. මේ පැත්තේ ඔක්සිජන් පහයි අර පැත්තේ ඔක්සිජන් දෙකයි තියෙනවා. එතන මේ දෙක සමාන කරගන්න ඕනේ ඉස්සෙල්ලා මේ දෙක සමාන කරගන්න ඕනේ ඉස්සෙල්ලා හරි එහෙම කරගන්න අපිට ලේසිම ක්‍රමය තමයි දැන් මෙතන තියෙන ඔත්තේ සංඛ්‍යාව මෙතන තියෙන ඉරට්ටේ සංඛ්‍යාව එහෙම වුණාම ලේසිම ක්‍රමය තමයි මේ දෙකම ඉරට්ටේ සංඛ්‍යාව කරගන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම මෙතෙන්ට දානවා sorry මේක හරිද සමීකරණේ නෑ සමීකරණේ වැරදුනේ කාබන් මොනොක්සයිඩ් එන්න ඕනේ. ඔව් sorry කාබන් මොනොක්සයිඩ්. හරි. එතන මෙතන දාන්න ඕනේ අපි දෙකේ ඉලක්කම. තුනේ ඉලක්කම sorry. මෙතෙන්ට තුනේ ඉලක්කම දාපුවම මේ කට්ටියම ඔක්සිජන් බලන්න මෙතන තුනක් තියෙනවා. මෙතනත් තුනක් තියෙනවා. එතන ඔක්සිජන් හයක් තියෙනවා මෙතන. ඊට පස්සේ බලන්න මෙතන තියෙන ඔක්සිජන් දෙක අපි මේක ඉස්සරහටත් තුනක් දාගන්න. තුනක් දාගත්තාම මෙතන ඔක්සිජන් හයක් තියෙනවා දැන්. මෙතනත් තුන් වරක් දෙක ඔක්සිජන් හයක් තියෙනවා. ඔක්සිජන් හයක් තියෙනවා. එතන මෙන්න මෙහෙම ඔක්සිජන් මෙතන 3ක් තියෙනවා මෙතන 3ක් තියෙනවා ඊට පස්සේ මෙතන 3 වරක් 3 3 වරක් එක 3යි මෙතන ඔක්සිජන් 3යි එතකොට 6ක් වෙනවා මෙතනත් 6ක් වෙනවා එතන බලන්න මේකේ මේ මේ කාබනුත් නිකම්ම තුලිත වෙලා කාබන් මෙතන 3ක් තියෙනවා මෙතනත් 3ක් තියෙනවා මෙතනත් 3ක් තියෙනවා කාබන් මෙතනත් 3ක් තියෙනවා ඊළඟට අපිට බලන්න තියෙන්නේ යකඩ යකඩ තුලිත කරන්න තියෙන්නේ මෙතන යකඩ දෙකක් තියෙනවා මම කිව්වනේ අන්තිමේට යකඩ තුලිත කරගන්න තියන්න එයාට දෙකේ ඉලක්කමක් දාපුවාම මේ සමීකරණය තුලිතයි. හරි මේ සමීකරණය ළමයි කටපාඩම් කරගන්න තියෙනවා. මේ සමීකරණය කටපාඩම් කරගන්න දිනවා මේ අංකත් එක්ක කටපාඩම් කරන්න. මොකද මේ වගේ සමීකරණයක් විභාගය වෙලාවේ තුලිත කරන්න හදනවා කියන්නේ මෝඩ වැඩ. හරි මේ වගේ සමීකරණයක් විභාගය වෙලාවේ හිතලා තුලිත කරන්න කියොත් එහෙම ඔයාලා වැඩේ එරෙනවා. හරි මේ යකඩ නිස්සාරණයේ එන සමීකරණය. යකඩ නිස්සාරණයේ අවසාන සමීකරණය තමයි මේක. එතකොට මේ සමීකරණය හොඳට මතක තියෙන්න ඕන. ඒක නිසා මේක කටපාඩම් කරගන්න මේ සමීකරණය. මම දෙන අවවාදයකයි මේක මේ මේ විභාග වේලාවට ගිහිල්ලා මේක තුලිත කරන්න උත්සාහ කරන්න එපා. හරි. එතකොට මේ මොකද වෙයිද? ආයෙත් එක හදන්න ඕන. ආයෙ හදන්න. මේව හරින් නේද? මේ බලන්න මේකේ යකඩ වල ඔක්සයිඩ් මේ දින හිමටයිට් හිමටයිට් කියන්නේ යපස් වලින් ගන්න එකක් මේ යකඩ ඔක්සයිඩ්යයි කාබන් මොනොක්සයිඩ්යි ප්‍රතික්‍රියා කරලා මේක රත් කරන්න ඕනේ ලොකු උෂ්ණත්වයක් තියෙන්න ඕනේ යකඩයි හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් ඔන්න ඔය දෙක හැදෙනවා එතන මේක තුලිත කරන්න කියපුවාම ඉස්සෙල්ලම බලන්න මෙතන තියෙන ඔක්සිජන් 3ක් මෙතන තියෙන ඔක්සිජන් 1ක් ඊට පස්සේ මෙතන තියෙන ඔක්සිජන් 2ක් එතන ඔන්නෝග තුලිත කරගන්න ඕනේ ඉස්සෙල්ලා. ඔන්නෝග ඉස්සෙල්ලාම තුලිත කරගන්න ඕනේ. අපිට දැන් මෙහෙම හිතන්න පුළුවන් මෙතන ඔක්සිජන් තියෙනවා 4ක්.
හරි දැන් මේ සෝදිසි ක්‍රමය කියන්නේ මෙන්න මේක මෙතන ඔක්සිජන් 4ක් තියෙනවා අතන 2ක් තියෙනවා ඉතින් මෙතෙන්ට 2 දැම්ම නම් වැඩේ ඉවරයි නේ අතන 2 දැම්ම නම් වැඩේ ඉවරයි ඒතර ඔක්සිජන් තුලිත හැබැයි බලන්න කාබන් තුලිත නැහැ කාබන් මෙතන එකයි තියෙන්නේ මෙතන කාබන් දැන් 2 ඉලක්කමක් දාපු නිසා 2ක් වෙනවා ඒක නිසා මේ ක්‍රමය හරියන්නේ නැහැ ඔය ක්‍රමය හරියන්නේ නැහැ අපි කරන්න ඕනේ මෙන්න මේක අපි කරන්න ඕනේ මෙන්න මෙතෙන්ට දාගන්න ඕනේ 3 ඉලක්කම මෙතෙන්ට 3 ඉලක්කම දාන්න හරි මෙතෙන්ට 3 ඉලක්කම දාපුවාම ඔක්සිජන් මෙතන 3ක් වෙනවා ඔක්සිජන් 3ක් වෙනවා ඊට පස්සේ මෙතන ඔක්සිජන් කොහොමදක් 3ක් තිබුණානේ මෙතන ඔක්සිජන් කොහොමදක් 3ක් තිබුණා ඒතර මේ දෙකේම ඔක්සිජන් මෙතන එනවා 6ක් හරි එතකොට අපිට පුළුවන් මෙතෙන්ට කාබන් ඩයොක්සයිඩ් වලට මෙතෙන්ට 3 ඉලක්කමක් දැම්ම නම් ඔක්සිජන් 6ක් කරගන්න පුළුවන් මෙතන ඒතර ඔක්සිජන් 3යි ඔක්සිජන් 3යි කාබන් මෙතන මෙතන 3 ඉලක්කම තියෙන නිසා මෙතන 3ක් වෙනවා මෙතන අනිවාර්යෙන් දැන් කාබන් 3ක් වෙනවා මොකද 3 ඉලක්කම මේ දෙන්නටම පොදු නිසා ඊට පස්සේ මෙතනත් ගිහිල්ලා බලපුවාම මෙතනත් කාබන් වලට 3 ඉලක්කම දිනවා එතනත් කාබන් 3ක් තියෙනවා හරි එතකොට දැන් අන්තිමේට තියෙන්නේ මේ යකඩ තුලිත කරන්න යකඩ තුලිත කිරීම තමයි අන්තිමේට තියෙන්නේ මෙතන බලන්න යකඩ වලට 2 ඉලක්කම තියෙන්නේ ඒ කියන්නේ මෙතන යකඩ 2ක් තියෙනවා අපි මෙතෙන්ට 2ක් දාන්න ඕනේ හරි එතන මෙන්න මේ විදිහට තුලිත කරන්න පුළුවන් අපිට මේවයි දැන් මේක මේ මේ පළවෙනි වතාවේ මටත් කරගන්න බැරි වෙච්ච සමීකරණ ඇත්තම කියන්නේ මේක පළවෙනි වතාවේ මටත් කරන්න බැරි හරිද මේක සාමාන්‍යයෙන් පැය භාගයක් විතර දඟලලා තමයි මේක කරේ හැබැයි පැය භාගයක් හරි දඟලලා කරගත්තා හරි අන්න එහෙමයි වෙන්නේ කොහොම හරි මම මේක තුලිත කරනවා කියලා ඉඳ ගන්න ඕනේ ඉඳගෙන කොහොම හරි තුලිත කරන්න ඕනේ කීයට වුණත් මේක මම සමීකරණය මම තුලිත කරලා ඉදියන්නේ ඊට පස්සේ මේ ගාන මම හදලා ඉදියන්නේ අන්න එහෙම අදිස්ථානයක් තියෙනවොත් නැත්තම් ගොඩ යන්න බෑ හරි හරි වීඩියෝ ඔන් කරගන්න මේ කවුද කවිෂා මොකද තේරුණාද ඒක ඔව් තේරුණා මේ සෑයි ඕකේ විතරක් අර යටින මොනවාද එකතුවක් දැම්මේ නෑ මේකේ මෙහෙමනේ උනේද මෙතන ඔක්සිජන් තියෙනවානේ තැන් දෙකක ඒකයි මම එකතුවක් දැම්මේ තැන් දෙකක ඔක්සිජන් තියෙන නිසා හරි මෙතන තැන් දෙකක ඔක්සිජන් තියෙන නිසා මට ඔයාලට පෙන්නන්න ඕන මේ දෙකේම එකතුව තමයි අතන තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ එක තැනක විතරනේ මෙතන ඔක්සිජන් තියෙන්නේ එක තැනක විතරයි කාබන් ඩයොක්සයිඩ් වල විතරයි මෙතන ඔක්සිජන් තියෙනවා කාබන් මොනොක්සයිඩ් වලත් ඔක්සිජන් තියෙනවා මෙතනත් ඔක්සිජන් තියෙනවා ඒකයි මම මේ දෙකේම එකතුව කියලා මෙහෙම ගත්තා හරි ඉන්න ඔබට කායිසරයක් මම කියලානේ මේව තේරෙන්නේ නැතුව ඉස්සරහට ගිහිලා තේරුමක් නැහැ හරි මම අහගන්න ඉස්සලම් බලන්න ඉස්සලම් බලන්න මෙතන යකඩ මේ Fe2O3 කියලා තමයි තියෙන්නේ ඒතර මෙතන තියෙනවා යකඩ දෙකක් ඔක්සිජන් තියෙනවා තුනක් මෙතන කාබන් තියෙනවා එකක් ඔක්සිජන් තියෙනවා එකක් හරි එතන බලන්න මෙතන ඔක්සිජන් 3කුයි මෙතන 1කුයි දෙකේම එකතුව ඔක්සිජන් මේ පැත්තේ 4ක් තියෙනවා ඔක්සිජන් මේ පැත්තේ 4ක් තියෙනවා ඊළඟට අපිට මෙහෙම ලියන්නත් පුළුවන් මෙහෙම ලියුවොත් තේරෙනවද කියලා බලන්න මෙහෙම වෙන විදියක් මේ මේ විදියට සමහර ලාවට තුලිත කිරීම කියලා දෙනවා මේ විදියට බලන්න මම මේ පැත්තේ ලියනවා මේ පැත්තේ තියෙන මූලද්‍රව්‍ය වල සම්පූර්ණ එකතු Fe මෙතන 2ක් තියෙනවා යකඩ 2ක් තියෙනවා ඔක්සිජන් මෙතන මෙතන 3යි මෙතන 1යි 4ක් තියෙනවා ऑक्सीजन में इतना हाथरात थी इधर से कार्बन थी ना में इतना एका कार्बन निकाल थी इधर से में इतना गिल लगा लगा हुआ हमें याकड़ थी ना एका ऑक्सीजन थी ना देका कार्बन थी ना एका मेक तेरे ना द कविशा में इतने तेरे का तेरे ना से हर इधर से දැන් මෙතන මෙතන තුලිත නැතිව බලන්න මෙතන එකක්වත් තුලිත නැහැ මේනේ කාබන් විතරයි තුලිතද කාබන් එකක් තියෙනවා එහා පැත්තේ කාබන් එකක් තියෙනවා එච්චරයි තුලිත ඔක්සිජන් මෙතන හතරක් තියෙනවා දෙකයි තියෙනවා ඊට පස්සේ මෙතන යකඩ දෙකක් තියෙනවා අර පැත්තේ එකයි තියෙනවා ඒක නිසා මේක තුලිත කරන්න ඕනේ මේක තුලිත කරනකොට ඉස්සෙල්ලාම දැන් අපිට මේක කරලා කරලා හුරු වුණාම තමයි මේක තේරෙන්නේ දැන් මේ මෙතන මේ මේ ඔක්සිජන් දෙකක් තියෙනවා මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා කාබන් එකක් තියෙනවා මෙතන කාබන් එකයි ඔක්සිජන් එකයි තියෙනවා දැන් මෙතන ඔක්සිජන් 3ක් තියෙනවා. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ මෙන්න මේ වගේ එකක්. මෙන්න මෙතෙන්ට දාන්න ඕනේ 3 ඉලක්ක.
මෙතන 3 ඉලක්කමක් දාපු වහම මෙතන ඔක්සිජන් උත් 3ක් වෙනවා. මෙතන ඔක්සිජන් 3ක් වෙනවා. එතකොට දැන් ඉස්සෙල්ලා තිබුණා වගේ නෙමෙයි ඔක්සිජන් බලන්න මෙතනින් 3ක් එනවා. මෙතනින් උත් 3ක් වෙනවා. එතන ඔක්සිජන් 6ක් තියෙනවා මෙතන. කාබන් මෙතන 3 ඉලක්කම වැඩිච්ච නිසා මෙතන 3ක් තියෙනවා. එතන බලන්න යකඩ 2යි ඔක්සිජන් 6යි කාබන් 3යි. ඊළඟට අපි මේකට අනු එහා පැත්ත තුලද කරන්න. එතන කාබන් මෙතන 3ක් තියෙනවා. එහෙනම් මෙතෙන්ටත් තුනේ ඉලක්කමක් දාන්න. ලාබුවම් බලන්න කාබන් නිකම්ම තුනක් වෙලා තියෙනවා මෙතන. තුනේ ඉලක්කම තියෙනවානේ තුනක් වුණා. එතකොට ඔක්සිජන් තියෙනවා මෙතන 3^2 6යි. 3^2 6ක් තියෙනවා. දැන් ඔක්සිජනෝයි කාබනෝයි දෙකම තුලිතයි. ඔක්සිජනෝයි කාබනෝයි දෙකම තුලිතයි. දැන් තියෙන යකඩ තුලිත කරන්න. යකඩ තුලිත කරන එක එච්චර අමාරු නෑ. බලන්න මේ මෙතන දාන අංකයේ අණුව වෙන මොකුත් මූලද්‍රව්‍ය වෙනස් වෙන්නේ නෑ. මේ යකඩ පමණයි වෙනස් වෙන්නේ. ඒක නිසා අපිට මෙතෙන්ට නිකම්ම දෙක දාලා තුලිත කරන්න පුළුවන්. මෙතන යකඩ 2යි, මෙතන යකඩ 2යි. හරි. මේක මේ මේ තේරුම් ගන්න දෙයක් නෑ ළම. තේරුම් ගන්න දෙයක් නෑ කියන්නේ මේක කරලා හුරු වෙන්න. හරි. මම අදත් සමීකරණ ටික තේරුණා. මම අදත් සමීකරණ ටිකක් දානවා. හරි. අදත් ඔයාලට දෙනවා සමීකරණ ටිකක්. ඒ ටික තුලිත කරලා තියන්න ඊළඟ දවසේ එනවා. හරි. එතන මේක තමයි ඔයාලට තියෙන අමාරුම සමීකරණයක් මේ. හරි. මේක තුලිත කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. ගේමක් නැහැ ඊට පස්සේ. හරි. හරි. මේ වීඩියෝ ඔන් කරගන්න. ඉශාන්ත. ඉශාන්ත ඉන්නවද? ඔව් ඉශාන්ත ඉන්නවා. ඔව්. ඉශාන්තගේ මූණ දැක්කේ නැහැ එන කාලේ. හොයින්. කොහරි කටි. නෙද්මි දනුස්කි ඔන් කරගන්න. ඊට පස්සේ බලන්න මේ මේ සෝඩියම් සහ ඔක්සිජන්. සෝඩියම් ඔක්සිජන් නම් ගැටලුවක් නෑ. ඒක ඉච්චර අමාරු එකක් නෙමෙයි. ඔක්සිජන් Na2O. මේ වගේ වණන් ගේමක් නෑ නේ. මේකට කොහොමද දෙන්නේ කවිෂා? මොකක් මොකේද අංකේ දාන්නේ? බලන්න. ගේමක් නෑ කිව්වට නැත්තේමත් නෑ මේකේ. ටිකක් තියෙනවා. අර Na කියන එකට දෙක දාන්න ඕනේ නේද? ඔව් දෙක දාන්න. අනාරි ඒක ඕක හොඳ හොඳ මේ ක්‍රමයක් ඕක. මොකද මේ මේ මියාව පස්සේ තුලිත කරන්න තියන්නේ. දෙක දාපුවාම ඊට පස්සේ තුලිත දාන්නේ මොකද? දැන් සෝඩියම් කීයක් තියලා මේ? මෙතන හතරක් තියෙන හින්දා ඉස්සරහින් හතර දාන්න. අනාරි. හරිද? මේ වගේ තුලිත කරන්න පුළුවන් නම් ගැටලුවක් නෑ. අරවත් අරවා තුලිත කරන්න ඕනේ වා. අර වගේ අමාරුයි. මෙන්න මේ වගේ තුලිත කරන්න ඕනේ. ඒ වුණාට අපිට මේ මෙන්න මේ සමීකරණය තමයි අහු වෙන්නේ. ඔච්චර අමාරු එකද? අනික ඒවා එකක්වත් අමාරු නෑ ඔච්චර. නැතිනේ උඩ ඔක්සිජන් එක. ඔක්සිජන් අවුල්ද? ඔක්සිජන් මෙතන දෙක. ඔක්සිජන් එකේ දෙකක් තියෙනවා. ඔව් මෙතන දෙකක් තියෙනවා ඔක්සිජන්. මෙතන ඔක්සිජන් මේ දෙකේ ඉලක්කම මෙහෙටත් පොදුයි. හරිද ශාන්? ආ හරියට. හරිනේ. ඒතර සම්පූර්ණ සූත්‍රයකට ඉස්සරහින් දෙක ඉලක්කමක් දානවා නම් ඒක අනික් කෙනාටත් පොදුයි. ඒ නිසා මෙතන ඔක්සිජනුත් දෙකක් තියෙනවා. හරි. ඒ වගේ මේක කරලා හුරු වෙනවා. අදත් මම ටිකක් දාන්නම් ඒව කරන්න. එදා වගේම කරන්න. එදා වගේම කට්ටිය කර එදා කරලා තිබුණනේ ඔක්කොම නේද? එදා වගේම කරලා එවන්න මට. හරි. ඊතල බලන්න අන්තිම එක තියෙනවා මෙතන සෝඩියම් සහ ජලය. සෝඩියම් සහ ජලය. හදෙනවා NaOH ධන H2 හයිඩ්‍රජන් හැදෙනවා. ඔව්. එතන මේකෙදි තුලිත කරන්නේ කොහොමද? මොකද කරන්නේ? ඔබ නිකන් මේකත් අර තේරෙන්න ඕනේ. මොකද්ද මේකට දාන්නේ? කොහෙටද දාන්නේ මේකට? අංකේ සිතුම් කවුරු කියන්නේ බා? ඔව් තුලිතයි නේද? ඒ තුලිතයි. බලන්න හොඳට. මෙතන මේ මේ හයිඩ්‍රජන් තියෙනවා ටැන් දෙකක. ඒක ඉඳන් හොඳට බලන්න. මෙතනින් එකක් එනවා හයිඩ්‍රජන්. මෙතනින් දෙකක් එනවා. තුලිත නෑ නේද? එතන ඔයාලා මේ වගේ එකක් ආපු ගමන් ළමයි බලන්න ඕනේ මෙන්න මේක.
මේ පැත්තේ තියෙන්නේ හයිඩ්‍රජන් දෙකක් අර පැත්තේ තුනක් එතන ඔය විදිහට ආවන් පස්සේ මේ දෙකේ එක සාමාන්‍යයෙන් අපිට මේ 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 දෙක සමාන කරන්න නම් මේ දෙන්නම ඉරට්ටේ සංඛ්‍යාව වෙන්න ඕනේ ඉරට්ටේ සංඛ්‍යාව වෙන්න ඕනේ ඇයි අපිට මේක දැන් හිතන්නකෝ මේක මේ විදිහට දෙක දෙක වැඩි වෙවි දැන් මෙතෙන්ට අපි දෙකක් දැම්මා කියන මෙතෙන්ට දෙකක් දාපුවාම හයිඩ්‍රජන් මෙතන හතරක් වෙනවා හයිඩ්‍රජන් හතරක් වෙනවා එහෙම આવොත් එහෙම පහක් වෙනවා හයිඩ්‍රජන් පහක් වෙනවා කවදාවත් අරකට මේකට අංක දදා ගිහිල්ලා කවදාවත් අපිට මේක තුලිත කරන්න බෑ ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ මෙන්න මේක වෙනස් කරලා හයිඩ්‍රජන් හතරක් කරගන්න හයිඩ්‍රජන් හතරක් කරගන්න නම් අපි මොකද කරන්නේ සෙතුම් මොකද කරන්න ඕනේ අපි හයිඩ්‍රජන් හතරක් කරගන්න දෙක දාන්න ඕනේ ඉතින් මේක ඉස්සරහට දෙක දාන්න ඕනේ කමන්නේ දැන් මේ ඔක්කොම වෙනස් වෙනවාද සෝඩියම් උත් වෙනස් වෙනවා ඔක්සිජන් උත් වෙනස් වෙනවා ඒකට කමන්නේ මේක ඉස්සරහින් දෙක දාන්න හරි දාලා බලපුවම දැන් හයිඩ්‍රජන් හතරක් තියෙනවා ඔක්සිජන් තියෙනවා දෙකක් මේ දෙක ඉලක්කම ඔක්කොටම පොදුයිනේ ඔක්සිජන් තියෙනවා දෙකක් දැන් ඔක්සිජන් දෙකයි හයිඩ්‍රජන් හතරක් කිය හතරයි කියන්නේ මෙයාගේ අනුපාතෙම තමයි මේක ඉස්සරහට දෙකේ ඉලක්කම දාලා බලන්න දැන් තුලිත සිතුම් දැන් තුලිතයි නේද බලන්න දැන් තාම තුලිත නැහැ මොකක්ද වෙනස් වෙන්න ඕනේ මේක මේක මොකක්ද වෙනස් වෙන්න ඕනද මොකෙද හතරක් එන්නේ ඉශාන්ත ඔතන හතරයි අතන ඔක්සිජන් දෙකයි එන්නේ නේද මෙතන ඔක්සිජන් හතරක් එන්නේ නැහැ බලන්න මෙතන තියෙන්නේ මෙතන අංකයක් නැහැනේ මෙතන මොකුත් අංකයක් නැහැනේ ඒක නිසා මෙතන තියෙන ඔක්සිජන් දෙකයි මෙතන හයිඩ්‍රජන් තියෙනවා හතරක් හරි එතකොට දැන් තව වෙනසක් වෙන්න ඕනේ මේකේ තව එක එක අංකයක් එන්න ඕනේ කොහෙද හරි කොහෙද දෙන්න ඕනේ सोडियम तो देखे इन्नो बहुत हरे इधर और विधियाँ तोलते कराने होने पुरुष इन्नो ने पुरुष इन्नो ने मांग आधे ही ना आधा दिलो अरे तावे का पारक किया ने हाँ अरे तावे का पारक किया ने अरे बराबर ना समीकरण में इन्ने सोडियम हुई जाले सोडियम हाइड्रोक्साइड हाइड्रोजन तुलित कर मेतन हाइड्रोजन तुला मेतन एक मेतन देखा मेतन देखा मेतन एक मेतन हाइड्रोजन तुला एक कविश हाइड्रोजन हतर तुन दम हाइड्रोजन हाई हतर हाइड्रोजन अटाक मेतन अनिवार्यरटे संख्या इराटे संख्या නේ මේ වැදේ යන්නේ ඉරට්ට සංඛ්‍යාව නම් මොකද කිස්සාර ඕන ඔව් මෙතෙන්ට ඕන ගානක් දාන්න පුළුවන්ද කැමති එක මෙතෙන්ටද ඔව් ඕන ගානක් දාලා හදා ගන්න පුළුවන් මෙතෙන්ට ඕන ගානක් දාලා හදා ගන්න පුළුවන් එතන මෙතෙන්ට හිතන්නකො මෙහෙම අපි දෙකේ ඉලක්කමක් දැම්මා කියලා දෙකේ ඉලක්කමක් දාපුවාම හැබැයි මේ දෙන්නටම පොදුයිය හරි ඉතින් බලන්න මෙයාගේ වැඩි වෙන්නේ අපි දෙකක් දැම්මොත් හයිඩ්‍රජන් හතරක් වෙනවා තුනක් දැම්මොත් හයිඩ්‍රජන් හයක් වෙනවා ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවමයි යන්නේ මේ පැත්තේ හයිඩ්‍රජන් ඉරට්ටේ සංඛ්‍යාවමයි යන්නේ ඒක නිසා හරි ඒක නිසා මේ පැත්තේ ඉරට්ටේ සංඛ්‍යාවක් කරගන්න එහෙම කරන්න නම් අපි මේක ඉස්සරහට දෙකක් දාන්නම වෙනවා මේක ඉස්සරහට දෙකක් දාපුවාම තමයි හයිඩ්‍රජන් දෙකක් වෙන්නේ හයිඩ්‍රජන් දෙකක් වෙනවා එහා පැත්තේත් හයිඩ්‍රජන් දෙකක් තියෙනවා ඉතින් ඔක්කොම එකතු හයිඩ්‍රජන් මේ පැත්තේ हाइड्रोजन हाइड्रोजन
ඊළඟ මේ පැත්තේ ඔක්සිජන් බලන්න මේ දෙකේ ඉලක්කම තියෙන නිසා ඔක්සිජන් අනිවාර්යෙන් මෙතන දෙකක් තියෙනවා මෙතනත් දැන් දෙකේ ඉලක්කමක් දාපු නිසා ඔක්සිජන් දෙකක් මෙතනත් තියෙනවා හරි එතන මෙතනත් ඔක්සිජන් දෙකක් තියෙනවා එහා පැත්තේත් ඔක්සිජන් දෙකක් තියෙනවා මේ පැත්තේත් හයිඩ්‍රජන් හතරක් තියෙනවා එහා පැත්තේත් හයිඩ්‍රජන් හතරක් තියෙනවා ඊට පස්සේ සෝඩියම් බැලුවොත් එහම සෝඩියම් තුලිත කරගන්න ඕනේ මෙතෙන්ට දෙකක් දා කවිෂා हाँ हाँ ठीक है ऐ हमने में तेरुना तेरुना क्या नेतन नया क्या नायक क्या होते हैं बालू अंदाज़ का बारा कोका कर ला अभी जाऊँ बालू हर मेरा देखी ना බලන්න සෝඩියම් සහ ජලය සෝරි ජලය නෙවෙයි ජලයද කියලා දිනවා ජලය H2O සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් උයි ධන H2 එතන මෙහෙම එකක් ආපුවාම මම කිව්වා ඔයාලටම ඉස්සෙල් ඔයාලට ඉස්සෙල්ලාම දැන් මේකේ අපි ජල අණුවක් ගත්තාම මේක ඉස්සරහට දෙක දාපුවම හයිඩ්‍රජන් හතරක් වෙනවා තුන දාපුවම හයිඩ්‍රජන් හයක් වෙනවා ඒ කියන්නේ ඉරට්ටේ සංඛ්‍යාවන් වලින් ඉන්නේ වැඩි වෙන්නේ මේක එහෙනම් එහා පැත්තත් ඉරට්ටේ සංඛ්‍යාවක් කරගන්න ඕනේ. ඉරට්ටේ සංඛ්‍යාවක් කරගන්න මෙයාව වෙනස් කරලා කොච්චර වෙනස් කරත් ඉරට්ටේ සංඛ්‍යාවෙන් කරගන්න බෑ මේ. කියන්නේ මේකට දෙක දැම්මොත් හයිඩ්‍රජන් හතරක් වෙනවා. මෙතන හයිඩ්‍රජන් එකත් එක්ක හයිඩ්‍රජන් පහක් වෙනවා. එතන ඔත්තේ සංඛ්‍යාවක් කියන්නේ මේකට සමාන කරන්න බෑ කවදාවත්. ඒක නිසා අපි මෙතෙන්ට දෙක දාලා sorry මෙතෙන්ට දෙක දාන්නේ මෙතෙන්ට දෙක දාන්න. මෙතෙන්ට දෙකක් දාපුවාම හයිඩ්‍රජන් දෙකක් වෙනවා. ඊට පස්සේ මේ පැත්තට හයිඩ්‍රජන් දෙකක් වෙනවා මේ පැතරොත් හයිඩ්‍රජන් දෙකක් වෙනවා එතකොට හයිඩ්‍රජන් හතරක් වෙනවා මෙතෙන් එතකොට අපිට පුළුවන් මේක තුලිත කරන්න මේ පැතර දෙකක් දානවා දාපුවාම හයිඩ්‍රජන් හතරක් වෙනවා ඔක්සිජන් දෙකක් වෙනවා එතකොට මෙතන නිකම් ඔක්සිජන් දෙකක් ඇවිල්ලා තියෙනවා දැන් මේ වෙනකොටත් ඔක්සිජන් දෙකක් ඇවිල්ලා තියෙනවා නේ එතකොට අන්තිමේට තුලිත කරන්න ඉතුරු වෙන්නේ සෝඩියම් දෙකක් විතරයි ඒකට මෙතෙන්ට දෙකේ ඉලක්කම දාපුවාම හරි හරි එතකොට ඔන්න විදිහට මේවා මෙහෙමයි समीकरण पटांगन බලන්න ඊළඟ බලන්න මේ සමීකරණයක් තුලිත කරලා අපි මොකද්ද කරන්න කියලා. අන්න ඒක තමයි ඊළඟ බලන්න. සමීකරණයක් තුලිත කරලා ඊළඟට අපි මොකද්ද මේකෙන් ලබා ගන්න හදන්නේ. ඒ සමීකරණයක් තුලිත කරලා අපිට මේ මෙච්චර මහන්සි වෙලා නිකන් මේ බලන් ඉන්න සමීකරණ තුලිත කරන්නේ නැහැ නේද? මොකක් හරි මේකෙන් ගන්න එපේ. අන්න ඒක තමයි ඊළඟට අපි බලන්න යන්නේ. හරි. ඒක බලන්න මම මේක කරන්න ඉස්සෙල්ලා ඔයාලට පොඩි මේ පරණ දේවල් ටික පරණ දේවල් ටිකක් මතක් කරන්න යන්නේ. संयोग प्रमाण ने पोडक मतकर मतकर බලමු ඊට පස්සේ ඔයාලට ඒක කරන්න පුළුවන් නේද මම ඔයාලට මේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දෙනවා ඉස්සෙල්ලා එහෙනම් මේකට උත්තර ලියන්න පොත ගන්න පොත ගන්න මූලද්‍රව්‍ය හා සංයෝග ප්‍රමාණණයෙන් ප්‍රශ්න ටිකක් තමයි මේ දැන් කරන්නේ හරි එතකොට මේක පළවෙනි එක තමයි මෙන්න මේක මේ මම එකක් කරලා පෙන්නන්නම් ඔයාලට කරලා පෙන්නුවම් පස්සේ ඊටු ටික කරන්න දැන් අපිට කියනවා මෙන්න මේ කාබන් වල දැන් ඉස්සෙල්ලාම අපිට දෙනවා මේ අර මම ඉස්සෙල්ලාම ඔයාලට මතක් කරන්න යන්නේ අර මේ මෞලික ස්කන්ධ මොකද මේ 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 පාඩමේ හදන ගණන් වලට මේක අත්‍යවශ්‍යයි ඒක නිසා මේක පොඩ්ඩක් මතක් කරගන්න මෞලික ස්කන්ධේ හොයන විදිය පොඩ්ඩක් මම ඔයාලට මතක් කරලා ගණන් දෙක තුනක් දෙන්නම් ඒක හදන්න මෞලික ස්කන්ධේ හොයනකොට මුලින්ම අපිට දෙනවා මෙන්න මේ කාබන් වල දැන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධ තමයි ඉස්සෙල්ලාම දෙන්නේ
සාපේක්ෂ පරමාණුක ස්කන්ධ. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි කියලා දෙනවා. ඔක්සිජන් වල 16යි කියලා දෙනවා. හයිඩ්‍රජන් වල 1යි කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට කියනවා ග්ලූකෝස් වල C6යි H12යි O6යි. මෙන්න මේකේ මෞලික ස්කන්ධය සොයන්න කියලා. දැන් මේක හොයන්නේ කොහොමද? මතකද? කොහොමද අපි මේක හොයන්නේ? ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය හොයන්නේ කොහොමද? මෙන්න මේ තොරතුරු ටික. හරි. මම අහන්නේ ඔයාලගේ මෞලික ස්කන්ධයේ අනුකමක්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ අනුකමක්ද? ඌ අහන්නේ. මම අහන්නේ මෙන්න මේ තොරතුරු ටිකෙන් කොහොමද අපි මෞලික ස්කන්ධය හොයන්නේ කියලා. බලන්න මෙතන කාබන් 6ක් තියෙනවා. කාබන් 6ක් තියෙනවා. කාබන් පරමාණු මෙතන 6ක් තියෙනවා. කාබන් වැඩි කිරීම 6ක් තියෙනවා. ඒකට එකතු වෙන්න ඕනේ හයිඩ්‍රජන් මෙතන තියෙනවා 12. ඊට පස්සේ ඒකට එකතු වෙන්න ඕනේ ඔක්සිජන් තියෙනවා මෙතන 6ක්. එතන ඔන්න ඔය විදිහට අපිට මේකේ තියෙන මූලද්‍රව්‍ය ටික වෙන් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි බලනවා මේකේ කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කීයද කියලා 12යි. එතන මේකට එන්න ඕනේ 12 ගුණ කිරීම 6 එකතු කිරීම හයිඩ්‍රජන් වලට තියෙන්නේ එකේ ඉලක්ක. එක ගුණ කිරීම 12 එකතු කිරීම ඔක්සිජන් වලට තියෙන්නේ 16 ගුණ කිරීම 6. එතන මේ ඔක්කොම තුලිත කරපුවාම අපිට එනවා 6 වරක් 2 12 න් 2 දැම්මා 6 වරක් 1 6යි 7යි 72යි. එකතු කිරීම 1 වරක් 12 12යි. ඊට පස්සේ 16 වරක් 6 36යි 6 දැම්මා 6 වරක් 6 78යි 9යි. अनु है तर मैं ओको के मेकअप तो है ना आप इधर एकासिया आसुवाई किया तो एकासिया आसुवाई आप इंगाह ने माउले के इसका दें इधर आप इधर मेकअप अनिवार्य ग्राम माउले टक ये ला संकेत किंग एक अके किंग दें दे ग्राम माउले इधर माउले के इसका दें हो या नहीं हो मैं याम किसी संयोगे का माउले के इसका दें हो या नहीं कि वह हम अब इधर सापेक्ष परमाणु के इसका दरी का दी ला අපි මෙන්න මේ විදිහට ඒක හදා ගන්න ඕනේ. එතකොට ඒක ඒ ඉස්සෙල්ලාම කාබන් පරමාණු කීයද? හයිඩ්‍රජන් කීයද? ඔක්සිජන් කීයද? ඔහම හදා ගන්න. හරි. මම දැන් ඔයාලට කීපයක් දෙනවා ඒක හදන්න බලන්න. හරි. සුධාරක වැඩේ කරලා දිනවා. සුධාරකට වැඩේ හොඳට මතකයි. අනිත් කට්ටිය මතකයිද බලමු. ඊට පස්සේ මෙහෙම ලියන්න. පොත අරගෙන මෙහෙම ලියන්න. පහත සඳහන් පහත සඳහන් සංයෝගවල පාසඳන් සංයෝගවල මෞලික ස්කන්ධ සොයන්න. එතකොට මම දෙන්නේ මෙන්න මේවා. එතකොට මෙතනින් යටින් එක රූලක් ඉතුරු කරගන්න මම පස්සේ එකේ පොඩි එකක් ලියන්න දෙනවා. එක රූලක් ඉතුරු කරලා ඊළඟට මෙන්න මේ ටික ලියා ගන්න. මේ තමා දෙන සංයෝග ටික. පළවෙනි එක කාබන් ඩයොක්සයිඩ් ලේසි එකක්. දෙවෙනි එක චුට්ටක් අමාරු එක කැල්සියම් කාබනේට්. ඊට පස්සේ හතරවෙනි එක තව ටිකක් තුන්වෙනි එක තව ටිකක් අමාරුයි. තුන්වෙනි එක දෙනවා මම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හතරවෙනි එක ताजुटा कमारे का देना को एल्युमिनियम सल्फेट हरे मैंने मेटी के मौलिक स्कंद होए ला देना माम मेतना दानों सापेक्ष परमाणु की स्कंद एक एक मूल द्रव्य बन सापेक्ष परमाणु का स्कंद सापेक्ष परमाणु की स्कंद एक कार्बन वाला दोलाहाई ऑक्सीजन वाला दासे आई कैल्शियम वाला हाथली हाई दिवास से तावती नाम इतना साल पतीस देगा ही दिवास से एल्युमिनियम वाला विसितुना मटे माता की जीर कमान्ने एक विसितुना नौने टा कमान्ने विसितुना ऐरगन हादान्ने मेटिके कार्बन डाइऑक्साइड ला डाक गाला होय लकिया निशान तक होम द कार्बन डाइऑक्साइड ला किये दा
හදන්න හදන්න ඉක්මනට හදන්න මම මේකට වෙලාව ගන්නෙ අත්‍යවශ්‍ය නිසා හරි අත්‍යවශ්‍යයි මේ වගේ දේවල් පුළුවන් වෙලා තියෙන්නේ හරි සංකල්ප හරි මෙතන කාබන් තියෙනවා එකක් එකට එකතු වෙන්න ඕනේ ඔක්සිජන් තියෙනවා දෙකක් මෙතන එනවා කාබන් කියන්නේ 12යි 12 ගුණ කිරීම එක එකතු කිරීම ඔක්සිජන් කියන්නේ 16යි 16 ගුණ කිරීම දෙක එතන මේක එනවා ඉෂාන්ත උත්තරය ආවද हतलिस हतराय हतलिस निकांदान ग्राम मौलेट अरे मुखद मेकट हेतु मिथन देने सापेक्ष परमाणु की स्कट एक अज्ञा मे परमाणु मौलिक इसकंद मौलिक इसकंदे अंके विनाशन मेन मे एक विनाशन एक विनाशन अनिवार्य अरे सापेक्ष परमाणु की स्कंदे मे मिथन हण मौलिक इसकंद कैलशियम कार्बनेट कैलशियम वाला हाथली है मेके एंड मंगीताने असूवा मेके असूवा के एंड हर देगा असूवा ने मेके असू असूवा ने सी आके एंड मेके कैल्शियम कार्बोनेट वाले सी आता हमारे माता कैल्शियम कार्बोनेट वाले सी आके एंड उत्तर सी है इधर से कैल्शियम हाइड्रोक्साइड वाला की है ना कैल्शियम तीन एक तो ऑक्सीजन तीन मे मिथन डब ऑक्सीजन मिथन देखा तीन वरहना दालती मिथे वरहन दाभ ऑक्सीजन मे देखे ऑक्सीजन सह हाइड्रोजन दिखा पोदी वरहन दाभ क्या मिथन तीन ऑक्सीजन देखा इकत हाइड्रोजन देखा दिख 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 तीन वरहन दाल दिन सर अरे सर मे ओम बलभुआम हतलिह एक तो किरीम इटे ऑक्सीजन देखे गुणकरण दास गुण किरीम देखे तो तीस दे आखिनाने हाइड्रोजन देख देखे गुणकरण तीन एक बार देख देखा हत्या हतर मे उत्तरे हरिद वेर सुल किरी हरियाने एल्युमिनियम सल्फेट एल्युमिनियम मिथन देख आती है जैसे एक इन्होने साल्प मिथन तीन तुना अयोट वरहन दल तीन साल्प तीन तुना अरे इसे एक इन्होने ऑक्सीजन तीन हतरात्र दुलाह ऑक्सीजन तीन दुलाह अरे एक तेरुता मट की अंड का ओ मे मे तेरुंगा तू अंडे पाईस्तर मे बड़े ऑक्सीजन वाले अट तीन हतरा मिथन तीन तुने लक तुन अनिवार्य ऑक्सीजन परमाणु मिथन तीन हतरात्र दुलाह अरे तर मे तीन इलाक मेके मेन मे इलाक मेके वेडिवेनो मेन मे वरहन दाबुआ अरे हाइड्रोजन सुधा हाइड्रोजन की
කීවෙනි ප්‍රශ්නේද සුදාර උදාරනේ මේ කවුද මේ හයිඩ්‍රජන් කීවෙනියක් කී අගේ කීයද හයිඩ්‍රජන් මේ උඩ දීලා තියෙනවා එකයි ආ දීලා නැද්ද ආ දීලා නැහැනේ හරියට මෙතන ඇලුමිනියම් ඈ ඇලුමිනියම් 23යි හයිඩ්‍රජන් එකයි හයිඩ්‍රජන් එකයි ඈ හයිඩ්‍රජන් වල අගේ එකයි ඊට පස්සේ මෙතන බලන්න ऑक्सीजन दास दोलह दास दोलह හැත්තෑවයි එකසිය අසූ හතරයි නේද එකසිය අසූ හතරයි මම වැරදි නම් කියන්න එතකොට මේකෙදි හතරයි දහයයි දාසයෙන් හය දැම් එකක් විතරයි අටයි දාසයයි දාහතයි දහට දහනයි විස්ස විස්ස එකයි දොළොස්සාත් දාසය ඔහ් සෝ එකසිය අනු දෙකයි නෙමෙයිද දාසය වර ආ අනු දෙකයි තමයි සෝරි ඈ අනු දෙකයි තමයි දාසය වරත් දෙක අනු දෙකයි තමයි दास अंतिम उत्तरे दासे दहयं वेडिकरन्न दासे दहयं वेडिकरन्न दिकें वेडिकरन्न उत्तरे एकस्य अणु दिगै एव एव एक लेसि ह 376 मम सुरु करे नै ओक्कोम एकतु करे नै बलन्न एकतु करला मेक बलमु एकतु करला मेतने तियेनवा 6 7 8 4 4 දැම්මා 14 4 දැම්මා එකක් ඉතුරුයි 9 9 18 19 20 21 22 විස්තුනේ තුන දැම්මා දෙකක් සල්ප හදලා නැහැ මම සල්ප දාලා දෙන්නේ මේ සල්ප කියන්නේ මෙතන 32යි ගුණ කිරීම 3 ඒක තමයි 96 කියලා අරන් තියෙන්නේ ඔක්සිජන් ඇලුමිනියම් 23 වරක් 2 ඒක තමයි මෙතන 46 කියලා අරන් තියෙන්නේ 334ද ඔව් 334 තමයි එන්නේ ඉතින් මෙතන 16 ගුණ කිරීම 12 හරිනේ හරි දර ඔන්න ඔය විදිහට පුළුවන් අපිට මේක හදාගන්න. එතකොට මේ එතකොට මේ මේ මෙන්න මේ මේකේ මේ මේකේ මම ලියපුවාම අර අර වයිට් බෝඩ් එකේ ලියනවා වගේ නේ මේකේ පොඩි වාසියක් තියෙනවා මේ මේකේ මේ මේ සර්ව් කරන්න පුළුවන් මේක ඊට මේ ඊට පස්සේ ෆොටෝ විදියට ඔයාලට දාන්න පුළුවන් ගෲප් එකකට ඊළඟට මම ඔයාලට කරන්න හදන්නේ මතක් කරන්න යන්නේ මෙන්න මේක මවුල සංඛ්‍යාව සෙවීම හරිද මෙහෙම ලියාගන්න ප්‍රශ්නයක් පහත සඳහන් මම එකක හොයලා පෙන්නන්නම් අනික් කියව ටිකේ හොයලා පෙන්නන්න ඕන හරිද පහත සඳහන් ද්‍රව්‍ය ස්කන්ධවල මවුල සංඛ්‍යාව සොයන්න
ඉතින් බලන්න මේ මේ මම දෙනවා මෙන්න මෙහෙම එකක් කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 88ක තියෙන මවුල සංඛ්‍යාව ඊට පස්සේ තව දෙනවා මම කැල්සියම් කාබනේට් ග්‍රෑම් 200ක තියෙන මවුල සංඛ්‍යාව ඊට පස්සේ තව දෙනවා මම ජලය H2O ග්‍රෑම් 180ක මවුල සංඛ්‍යාව ඊට පස්සේ ග්ලූකෝස් C6යි H12යි O6යි මේකේ මවුල සංඛ්‍යාව මේකේ 180යි ග්‍රෑම් මේකෙත් දෙනවා 180යි ග්‍රෑම්ම තමයි දෙන්නේ එතකොට මම මේක ඉස්සෙල්ලම මේකේ හොයලා පෙන්නන්න අපි මේකට මොකද්ද යොදා ගන්න සමීකරණ මේ වැඩේට මවුල සංඛ්‍යාව අපිට ස්කන්ධය දීලා තියෙනවා ඊට පස්සේ ඔව් මොකද උදේ ස්කන්ධය වැදී මවුලක ඉස්කම අලහරි බොහොම හොඳයි ඒ කියන්නේ මවුල සංඛ්‍යාවේ n කියලා ගත්තොත් එහෙම සිම්පල් m බෙදීම කැපිටල් m ඒ කියන්නේ මවුල මේ ස්කන්ධය බෙදීම මවුලික ස්කන්ධ බොහොම හොඳයි එතන මේකේ අපිට බලන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් මවුලික ස්කන්ධය අපි කලිනුත් හොයාගෙන තිබුණා 44යි කියලා ඒ නිසා අපිට මේක කෙලින්ම ආදේශ කරන්න පුළුවන් එතන මෙතන මවුල සංඛ්‍යාව n කියලා ගන්නවා සිම්පල් m බෙදීම කැපිටල් m කියලා ගන්නවා මේක තමයි සමීකරණය එතන සිම්පල් m වෙන්නේ දීලා තියෙන ස්කන්ධය 88යි ග්‍රෑම් ඒක බෙදනවා මෞලික ස්කන්ධය m 44යි ග්‍රෑම් මවුලයට හරි එතන මේකේ උත්තරය එනවා 2යි මවුල කියලා හරි එතන අනික් කට්ටියකෙත් හොයලා පෙන්නන්න මෙයාගෙත් අපි මෞලික ස්කන්ධය කලින් හෙව්වා ඒක නිසා ඒකෙත් ගන්න පුළුවන් ජලයේ මෞලික ස්කන්ධය හොයන්න මම ඔක දාන්නම් 18යි ග්‍රෑම් මවුලයට මේ තියෙන ජලයේ මෞලික ස්කන්ධය ඊට පස්සේ ග්ලූකෝස් වල 180යි ග්‍රෑම් මවුලයට හරි එතකොට මෙන්න මේ මෞලික ස්කන්ධත් මම දීලා තියෙනවා ස්කන්ධත් දීලා තියෙනවා එතකොට අපිට හොයන්න තියෙන්නේ මෙන්න මේ සමීකරණය දාලා මවුල සංඛ්‍යාව හරි හොයන්න බලන්න ඉෂාන්ත පුළුවන් ද කරන්න වැඩේ ඉෂාන්ත හරියන්නේ නැද්ද වැඩේ? උත්තරය දෙන්න. හරියන්නේ නැද්ද? බලන්න. මේකට මේ මේ සමීකරණය ගන්න. මවුල සංඛ්‍යාව සමානයි. මේ අර සමීකරණය මම වචනවලින් ලියන්නේ. මවුල සංඛ්‍යාව සමානයි. අපිට දීලා තිරණ යම් කිසි ස්කන්ධයක්. ඒක අපි කියනවා දී ඇති ස්කන්ධ. දී ඇති ස්කන්ධ. මේක අපි සිම්පල් එම් වලිනුත් සංකේතවත් කරමු සිම්පල් එම් බෙදනවා මෞලික ස්කන්ධය මෞලික ස්කන්ධය එතන අපිට බෑද කැල්සියම් කාබනේට් වල අපි දන්නවනේ කලින් හොයාගත්තනේ අපි මෞලික ස්කන්ධය අපි දන්නවා එතන දීලා තියෙන ග්‍රෑම් 200 එතන අපිට බෑද මවුල සංඛ්‍යාව හොයන්න එතන මේකේ සංකේත තියෙනවනේ ඒකක තියෙනවනේ හරියටම හරි දැන් මේ මම දාලා තියෙන්නේ මෙන්න මේ විදිහට මේකේ ග්‍රෑම් මවුලයට අන්තිමේට මවුල ගණනක් නැහැ ඒක නිසා දෙකයි මවුල ඔන්න ඔය ටික ගන්න තියෙනවා හරි සුදාරක හරි මේක සුදාරකගේ හරි netmi තේරුණාද වැඩේ කතා කරන්නත් බැරිද නෙත් පිනද හරි කැල්සියම් කාබනේට් මවුල කීයක් ආවද හැදුවේ නැත්තම් දෙකයි ඔව් ඊට පස්සේ සපුන ජල ජල මවුල කීයක් ආවද ජලයේ මවුල කීයක් ආවද H2 ඉන්නේ දතිය කීයද
අතර අමාරත් වෙලා නේ වෙලාව යනවා දැනෙන්නේවත් නැහැ ගණන් හදා දින්න මොකද්ද මේ මේ සබුණ නතරය දැක්ම 0.9 ජලයේ මවුල ගන්න ජලයේ මෞලික ස්කන්ධය බලන්න හොඳට මෞලික ස්කන්ධය මොකද්ද 189 කියලාද ජලයේ මෞලික ස්කන්ධය 18යි ඈ 10යි ඔව් 10යි 10 ඒක හරි සර් 10යි නේ ඔව් 10යි මේ මේ 18යි මෞලික ස්කන්ධය ඊට පස්සේ අපි මම මේ ජලයේ කහදලා පෙන්නනනම් සාපුණ 180යි ග්‍රෑම් බෙදන්න ඕනේ 18යි ග්‍රෑම් මෞලයට දොරෙන්නේ 10යි මවුල අන්තිමකත් හරලේසි අන්තිමේ කීයද කයිසෝ ඔව් ඒක එකයි එකයි ඒක එකක් එන්නේ හරි එතකොට ওই විදිහට අපිට මවුල සංඛ්‍යාව හොයන්න පුළුවන් හරි ඊට පස්සේ මම ඔක හොයන්න කිව්වේ ඔයාලට මේ 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 කොටසේදී මේ කොටසේදී ඔක හොයන්න කියලා මම කිව්වේ මේ මේ දැන් මේ අපි මේ කරන්න යන එක කරන්න යන එකට ඔය මේ මවුල ගන්න හොයන්න ඕනේ මවුල ගන්න හොයන දේවල් අත්‍යවශ්‍යයි හරි එතකොට අපි බලමු දැන් අපි මොකද්ද කරන්න යන්නේ කියලා මේ වඩා ඉන්න හරි එතකොට මේකේ බලන්න මේ විදිහට අපි අර රසායනික සමීකරණයක් ලියලා රසායනික සමීකරණයක් ලියලා යම්කිසි ප්‍රතික්‍රියාවකට අපි මොකද්ද ලබා ගන්න කියන එක අපි දැනගන්න ඕනේ. ඒතර ඒකට තමයි මම ඔයාලට පොඩ්ඩක් අර පරණ දේවල් මතක් කරේ. හරි? කට්ටියට මතකයි නෑ හොඳයි ඔය ඔය කියන්නේ ඔය ඔය අමාරුම පාඩන්නේ. හරි අමාරුම පාඩන්නේ ඔයක නිසා මේ ඔවා ඔය ගානවත් තියෙන එක හොඳයි. ඒක මතක් කරපුවාම හදන්න පුළුවන් කියන්නේ ඒකත් හොඳයි. හරි? එහෙමයි කියලා අපි ලොකුයි කියලා මේ පාඩම් නොකර ඉඳා ගන්න එපා. පාඩම් කරන්න ඕනේ මේ ඒ මතක තියෙන්න ඕනේ මතකයි හොඳයි මේකෙන් ඒකෙන් කියන්නේ මොකද්ද හැකියාව තියෙනවා මේ මේ වැඩ කරන්නේ නැහැ කියන්නේ හැකියාව තියෙනවා වැඩ කරන්නේ නැහැ කියන එක තමයි ඔය වගේ කියවේ ඒක නිසා මේ වැඩ කරන්න හරි ඉතින් බලන්න මේ සමීකරණේ මම උදාහරණයක් විදිහට ගන්නම් මෙන්න මේ සමීකරණය අපිට මම කිව්වේ අර අමාරු සමීකරණයක් තියෙනවා කියලා එතන Fe2O3 මේක මේ යපස් වලින් යකඩ වෙන් කරගන්න සමීකරණ යකඩ වෙන් කරගන්න සමී ඒ ප්‍රතික්‍රියාවට අදාළ සමීකරණ හරි එතන මේකෙදී හිමටයිට් කියන එක කාබන් මොනොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා කරවලා අපි හදාගන්න මේක ටිකක් ලොකුවට මම ලියන්නම් එතකොට ටිකක් ලේසි ඔයාලට ඔක කියලා දෙන්න හරි Fe2O3 හරි ඊට පස්සේ මේක ප්‍රතික්‍රියා කරනවා කාබන් මොනොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරවුවාම හැදෙනවා යකඩයි කාබන් ඩයොක්සයිඩ් ඔක්කොම ටික පේනව නේද හරි එතන මේකෙදි අපි තුනිත කරනකොට මෙන්න මෙතෙන්ට අපි තුනේ ඉලක්කම දානවා මෙතෙන්ට තුනේ ඉලක්කම දානවා මෙතෙන්ට දෙකේ ඉලක්කම දානවා නේ එතන ඔය විදිහට තුනිත කරලා ගත්තාම දැන් මේ තුනිත කරලා ගත්තු දේවල් මොනවද කියන එක ඔයාලට තේරෙන්නේ දැන් මේකේ සරලවම කිව්වොත් මෙහෙමයි. මෙහෙමයි සරලවම කිව්වොත් මේක අහගන්න හොඳට. මෙන්න මේ හිමටයිට් කියන Fe2O3 කියන මෙන්න මේ අණු එකක්. මෙන්න මේ අණු එකක් ගත්තොත් හරි? මේ අණු එකක් ගත්තොත් එයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න කාබන් මොනොක්සයිඩ් අණු තුනක් ඕනේ කියන එක තමයි මේකෙන් කියන්නේ. මේ මේ ඉස්සරහට මෙන්න මේ ඉස්සරහට දාන අංක වලින් කියන්නේ ඔන්න ඔබ. මේ එක අණුවක් ගත්තොත් කාබන් මොනොක්සයිඩ් අණු තුනක් ඕනේ ඒ එක අණුවත් එක්ක ප්‍රතික්‍රියා කරන්න. හරි? ඊට පස්සේ ඊළඟ එක තමයි පළ. පළ වලට යනවා ඊට පස්සේ. හරි? එතකොට මෙන්න මේ Fe2O3 කියන එක අණුවක් මෙතන තියෙන එකේ ඉලක්කමනේ. අපිට දැන් නැතිවට මෙතන තියෙන එකේ ඉලක්කම. එක අණුවක් කාබන් මොනොක්සයිඩ් අණු තුනක් එක්ක ප්‍රතික්‍රියා කරොත් හරි? යකඩ පරමාණු හැදෙනවා දෙකක්. යකඩ පරමාණු දෙකක් හැදෙනවා. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් අණු හැදෙනවා තුනක්. ඔන්න ඔක තමයි මේකෙන් කියන්නේ. මේ ඉස්සරහට තියෙන අංක වලින් කියන්නේ ඒ අදාළ අණු කීයක් තියෙනවද කියන්නේ. මේ සමීකරණය තුලිත කරපුවාම ළමයි අන්තිමේට අපිට තේරෙන්නේ මෙන්න මේක. මෙන්න මේ යකඩ මේ මේ අයන් ඔක්සයිඩ් අණු එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න
මෙන්න මේ කාබන් මොනොක්සයිඩ් අණු තුනක් ඕනේ හරි ඊට පස්සේ අයන් ඔක්සයිඩ් එකක් කාබන් අණු තුනක් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් අණු තුනක් එක්ක ප්‍රතික්‍රියා කරලා යකඩ පරමාණු දෙකක් හදනවා කාබන් ඩයොක්සයිඩ් අණු තුනක් හදනවා ඔන්න ඔක තමයි මේකෙන් කියන්නේ හරි මේක තේරුණාද සබුණ ඔව් සර් එහෙනම් නේද ඊට පස්සේ අපි යමු දැන් අර මේ මේ අණු දැන් මේ මවුල ගැන හිතන්නකෝ මවුල මේකෙන් යකඩ ෆෙරස් ඔක්සයිඩ් Fe2O3 මවුල එකක් ප්‍රතික්‍රියා කරන්න මෙන්න මේකෙන් මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය වෙනවා මවුල තුනක් අණු වගේම තමයි මවුල හරිද අණු වගේමයි මවුල එතකොට අණු එකකට මේ අණු එකකට මෙයාගේ අණු තුනක් ඕන නම් මවුල එකකට මෙයාගේ මවුල තුනක් ඕන හරි ඒ මවුල තුනක් මෙයාගේ මවුල එකක් මෙයාගේ මවුල තුනක් එක්ක ප්‍රතික්‍රියා කරොත් මෙන්න මේ යකඩ මවුල හැදෙනවා දෙකක් හරි යකඩ මවුල දෙකකුයි කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් මවුල තුනක් හැදෙනවා ඉතින් ඔන්නෝග තමයි මේකේ තේරුම මේ සමීකරණය තුලිත කරන්නේ අපි මෙන්න මේවා ගන්නට කොච්චර ඕනේද කියලා බලා ගන්න අපි ප්‍රතික්‍රියාවක් තුලිත කරලා මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් සමීකරණයක් තුලිත කරලා නිකන් බලන් ඉන්න නෙවෙයි මේක කරන්නේ මේක කරන්නේ මෙන්න මෙයත් එක්ක මෙයාගේ යම්කිසි ප්‍රමාණයක් ගත්තොත් එයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය කරන කාබන් මොනොක්සයිඩ් මෙන්න මෙයාගේ කොච්චර ප්‍රමාණයක් ඕනේද කියලා බලන්න. ඒතර අපිට එනවා මෙයාගේ එක මවුලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයාගේ මවුල තුනක් පො. මෙයාගේ එක මවුලෙකුයි මෙයාගේ මවුල තුනකුයි ප්‍රතික්‍රියා කරොත් මෙන්න මෙතන යකඩ මවුල දෙකක් නිෂ්පාදනය වෙනවා. එතකොට මෙතන කාබන් ඩයොක්සයිඩ් මවුල තුනක් හැදෙනවා. හරි. එතකොට මම අහනවා මෙහෙම එකක්. මේක ඔයාලට දීලා නැන්නේ යකඩවල මෞලික ස්කන්ධය 56. මෞලික ස්කන්ධය 56යි. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56යි. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. අහම දුන්නාන් පස්සේ හරි ඔක්කොගෙන් මන් දීලා තියෙන්නේ. එතකොට අහම දුන්නාන් පස්සේ මෙතන Fe2O3 වල ඉස්සෙල්ලා මෞලික ස්කන්ධය හොයාගන්න. Fe මාත් එක මේ කියනේ හොඳලාගෙන ඉන්නෝනේ. Fe2O3 මෙයාගේ මෞලික ස්කන්ධය ඉස්සෙල්ලාම හොයාගන්න. මෞලික ස්කන්ධය වෙන්නේ 56 ගුණ කිරීම 2. ඒකට එකතු කරන්න ඕනේ ඔක්සිජන් 3ක්. 16 ගුණ කිරීම 3. 16 ගුණ කිරීම 3. එතන උත්තර එනවා අපිට 56 2 112යි. එකතු කිරීම 16 වරක් 3 48. උත්තරේ එකසිය හැටයි. එතන මෙන්න මේ ෆෙරස් ඔක්සයිඩ් වල Fe2O3 වල මෞලික ස්කන්ධය 160යි. ග්‍රෑම් මෞලයට. මෞලයට. හරි. එතකොට මට කියන්න කවුරු හරි. මට කියන්න කවුරු හරි. මෙන්න මෙතන තියනවා දැන් ෆෙරස් ඔක්සයිඩ් මෞල එකක්. ෆෙරස් ඔක්සයිඩ් මෞල එකක් ගන්න නම් ෆෙරස් ඔක්සයිඩ් මවුල එකක් ගන්න නම් අපි කොච්චර ස්කන්ධයක් ගන්න ඕනේ කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් නේ ග්‍රෑම් කීයක් ගන්න ඕනේ ෆෙරස් ඔක්සයිඩ් මවුල එකක් ගන්න නම් ග්‍රෑම් කීයක් ගන්න ඕනේ දැන් සමීකරණය දාලා බලන්න මවුල ගන්න තියෙනවා මවුලික ස්කන්ධය තියෙනවා ඈ 160 ආන්න හරි 160යි ඒ කියන්නේ අපි අරකටනේ දාන්න ඕනේ මවුල සංඛ්‍යාව සමානයි දී ඇති ස්කන්ධය කියන්නේ අවශ්‍ය ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධ. ඉතින් අපිට ඕනේ මෙන්න මේක හොයාගන්න. මේක හොයාගන්න නම් අපි ඒක එක පැත්තක තනි කරගන්න. m සමානයි n ගුණ කිරීම මෞලික ස්කන්ධ. ඉතින් එන අපිට මේකේ මවුල ගන්න එකයි අපිට එක මවුලයි ඕනේ. මවුල ගන්න එකයි ඒක ගුණ කරන්න ඕනේ මෞලික ස්කන්ධය 160. ඉතින් එන අපිට 160යි ග්‍රෑම්. ඉතින් ග්‍රෑම් 160ක් අවශ්‍ය වෙනවා අපිට මවුල එකක් ගන්න. හරි මෙයාගෙන් ග්‍රෑම් 160ක් ගත්තා කියමු මෙයාගෙන් ග්‍රෑම් 160ක් ගන්න මෙයාගෙන් ග්‍රෑම් 160ක් ගත්තා මෙයාගෙන් ග්‍රෑම් 160ක් ගත්තාම මෙයාගේ දැන් මවුලයක් එනවා ග්‍රෑම් 160ක් ගත්තාම මවුලයක් එනවා එතකොට කෙනෙක් අහනවා මෙහෙම මෙයාගේ ග්‍රෑම් 160ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය කරන මෙයාගේ ස්කන්ධය කීයද කියලා අහන පුළුවන්ද කියන්නේ මෙයාගේ මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මවුල තුනක් ඕන. එතන මෙයාගේ ග්‍රෑම් 160ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මෙයාගේ ග්‍රෑම් කීයක් ඕනද කියලා අහනවා. එතන අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ කාබන් මොනොක්සයිඩ් වල මෞලික ස්කන්ධය හොයාගන්න. එතන එයාගේ කාබන් වල 12යි
එකතු කිරීම ඔක්සිජන් වල 16. දැන් මේකේ අපිට උත්තර එනවා 12 එකේ 12යි 16 වලක් එක 16යි උත්තර එනවා 20යි 28යි. 28යි කියලා එනවා. කාබන් මොනොක්සයිඩ් වල මෞලික ස්කන්ධය 28යි. එතකොට මේකේ එක මෞලයක් එක ප්‍රතික්‍රියා කරන මෞල තුනක් ඕනේ. අපි මේ ග්‍රෑම් 108 කියලා අරන් තියෙන එක මෞලයක්. හරි. එහෙනම් මෙයාගේ හැදෙන්නේ මෞල තුනයි අනිවාර්යයෙන්. ඇයි 108 කියන්නේ එක මෞලයයිනේ. එතකොට මෙයාගේ මෞල තුනයි හැදෙන්නේ. එතකොට මෙයාගේ මෞල තුනක ස්කන්ධය කීයද කියලා බලන්න. කීයද මෞල තුනක ස්කන්ධ? මේක අන්තිමට ඔයාලට තේරෙයි. මේ මාත් එක්කම යන්න. කීයද? කීයද? 480 480යි මෙයාගේ මේ මෙයාගේ මෞල තුනක ස්කන්ධය මේ කාබන් මොනොක්සයිඩ් වල මෞල තුනක ස්කන්ධය එක මෞලයක ස්කන්ධය 28යි ඔව් 84යිද සර් ඔව් 28 වරක් 3 තමයි එන්න ඕනේ 28 වරක් 3 84ක් තමයි එතන 84යි ග්‍රෑම් ග්‍රෑම් 84ක් කොහොමද එතන දැන් මෙතන බලන්න මේක කොච්චර ලේසිද කියලා මේ සමීකරණය මේ විදිහට හදාගත්තාම දැන් අපිට යකඩ ෆෙරස් ඔක්සයිඩ් වල ග්‍රෑම් 160ක් ගත්තොත් මේ 108ත් එක්ක සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය කරන කාබන් මොනොක්සයිඩ් ගාන ග්‍රෑම් 84යි. ඔන්න ඔක ගන්න පුළුවන්. කියලා ඔක ගත්තේ මෙහෙමනේ. අපි මෙතන ගත්තා මේ ෆෙරස් ඔක්සයිඩ් වල එක මෞලයක් එක්ක ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය කරන මෙන්න මේ කාබන් මොනොක්සයිඩ් මෞල ගාන. මෙයාගේ එකක් එක්ක මෙයාගේ තුනක් ප්‍රතික්‍රියා කරන්න ඕනේ. ඉතින් අපි ෆෙරස් ඔක්සයිඩ් ග්‍රෑම් 160ක් ගත්තා. ග්‍රෑම් 108ක් ගත්තාම එයාගේ අපි දන්නවා මෞල සංඛ්‍යාව මෙතන මේක මෞලික ස්කන්ධයෙන් බෙදපුවාම 108යි ග්‍රෑම් මෞලයට බෙදපුවාම මෙතන එනවා 1යි මෞල මෞල එකක් තියෙනවා එතන අනිවාර්යෙන් අපි දන්නවා මෞල එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න නම් මෙයාගේ මෞල තුනක් ඕන මෙයාගේ මෞල තුනක් ගත්තාම මෙතන එයාගේ ග්‍රෑම් 48ක් ආවා දැන් අර දැනුම සම්පූර්ණයෙන් මෙතෙන්ට යොදන්න ඕනේ හරි එතන මේකේ අපි මෞලික ස්කන්ධය 28ක් කියලා ගත්තා එක මෞලික ස්කන්ධය 28යි මෞල තුනක ස්කන්ධය 48යි කියලා ආවා. එහෙනම් තා අපිට මේක මෙහෙම බලන්නත් පුළුවන්. මෞල තුනකට අවශ්‍ය කරන ස්කන්ධය n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් n. එතන අපිට ස්කන්ධය නේ අවශ්‍ය. එතන m සමානයි මෞල සංඛ්‍යාව වුණ කිරීම මෞලික ස්කන්ධය. එතන මෞල සංඛ්‍යාව මෙතන අපිට 3යි ඕනේ. 3 ගුණ කිරීම 28. එතන උත්තර එනවා අපිට සිතුම් කීව කියලා 84 නේ. 84යි ග්‍රෑම්. මල්ෂාන් නැද්ද ඔව් මොකද ඡන්ද ඒක සදා පාරක් කියලා දෙන්න හරි මොන බලා ගන්න මොන බලා ගන්න මේකේ මේ මේ ඉසලම් මම කිව්වා යකඩවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56යි කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි ඔහොම කියලා කිව්වා. ඒතර අපිට බලන්න පුළුවන් මේ මේ ටිකෙන් හදලා ගත්තාම Fe2O3. ඒ කියන්නේ මෙන්න මේ ෆෙරස් ඔක්සයිඩ් වල මෞලික ස්කන්ධය 160යි ග්‍රෑම් මෞලයට. ඊට පස්සේ අපි හොයාගත්ත මෙන්න මේ කාබන් මොනොක්සයිඩ් වල මෞලික ස්කන්ධය 28යි නේ 28යි 28යි ග්‍රෑම් මෞලයේ වැරදි නම් කියන්නේ 28යි ග්‍රෑම් මෞලයේ. එතන අපි දන්නවා ෆෙරස් ඔක්සයිඩ් වල මෞලික ස්කන්ධයක් දන්නවා කාබන් මොනොක්සයිඩ් වල මෞලික ස්කන්ධයක් දැන් දන්නවා. ඊට පස්සේ මේ අපි මේ සමීකරණයෙන් ගත්ත දේ තමයි මෙන්න මේ සමීකරණයෙන් ගත්ත දේ තමයි දැන් අරක තියන්න පැත්තක. ඒක තියන්න පැත්තකින් දැන් සමීකරණය දිහා බලන්න. සමීකරණේ බලන්න තුලිත කරන් පස්සේ මේ ඇවිල්ලා තියෙන අංක බලන්න මෙන්න මෙතෙන්ට අංකයක් ඇවිල්ලා නැහැ කියන්නේ මෙතන තියෙන එක මෙතෙන්ට අංකයක් ඇවිල්ලා තිනවා මෙතන තියෙන 3 මෙතන 2 මෙතනත් 3 තියෙනවා
ඔහොම ආපුහම මේකෙන් කියන්නේ මේ මේෂන්ත බලන්න මේ ෆෙරස් ඔක්සයිඩ් අණු එකක් ෆෙරස් ඔක්සයිඩ් අණු එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න කාබන් මොනොක්සයිඩ් අණු තුනක් ඕනේ කියන. ඉතින් ඒ වගේම තමයි මේකත් ෆෙරස් ඔක්සයිඩ් මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න කාබන් මොනොක්සයිඩ් මවුල තුනක් ඕනේ. හරි අණු ගත්තත් මවුල ගත්තත් එකම අංක තමයි මෙතෙන්ට එන්නේ. හරි ඊට පස්සේ එකෙන් නිපද වෙන බලන්න මේ මේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ නිපද වෙන යකඩ ප්‍රමාණය මේ අංක වලින් අපිට ගන්න පුළුවන්. මෙයාගේ අණු එකක් එක්ක මෙයාගේ අණු තුනක් ප්‍රතික්‍රියා කරපුවාම මෙන්න මේ අණු දෙකක් හැදෙනවා. යකඩ අණු දෙකක් හැදෙනවා. යකඩ පරමාණු දෙකක් හැදෙනවා. කාබන් ඩයොක්සයිඩ් අණු තුනක් හැදෙනවා. ඒ වගේම තමයි මවුල ගත්තත් මෙයාගේ මවුල එකක් එක්ක මෙයාගේ මවුල තුනක් ප්‍රතික්‍රියා කරපුවාම මෙන්න මෙතන යකඩ මවුල එක දෙකක් හැදෙනවා. කාබන් ඩයොක්සයිඩ් මවුල තුනක් හැදෙනවා. තේරුණා දිශාන්ත මෙතෙන්ට එනකම්? එතකොට මෙහෙම හැදුනන් පස්සේ ඊළඟට අපි බලන්න ඕනේ මෙයාලගේ වැයවන ස්කන්ධ ටික. එතකොට ඉස්සෙල්ලම බලන්න ඕනේ මේ ෆෙරස් ඔක්සයිඩ් වල අපිට කියනවා මෙහෙම. අපිට දෙනවා ෆෙරස් ඔක්සයිඩ් ග්‍රෑම් 160ක්. ග්‍රෑම් 160ක් ෆෙරස් ඔක්සයිඩ් ද. එතකොට ෆෙරස් ඔක්සයිඩ් ග්‍රෑම් 160ක් එක්ක ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය කරන කාබන් මොනොක්සයිඩ් ග්‍රෑම් ගාන කීයද කියලා අහනවා. ඉස්සෙල්ලම අපි ෆෙරස් ඔක්සයිඩ් වල මවුල ගාන හොයාගන්න ඕනේ. ෆෙරස් ඔක්සයිඩ් වල මවුල ගාන හොයන්නේ කොහොමද? මේක බෙදනවා මෞලික ස්කන්ධය 160යි ග්‍රෑම් මෞලයට. හරි එතකොට එනවා අපිට ෆෙරස් ඔක්සයිඩ් මෞල එකක් මෙතන තියෙනවා. එතකොට අපිට දීලා තියෙන ග්‍රෑම් 160ක් නේ. 160ක් දුන්නාම මෞල එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන අපි දන්නවනේ හොඳට මෞල එකක් එක්ක මෙයාගේ මෞල තුනක් ප්‍රතික්‍රියා කරන්න ඕනේ කියලා. මෙයාගේ මෞල එකක් ප්‍රතික්‍රියා කරන්න මෙයාගේ මෞල තුනක් ඕනේ. එහෙනම් අනිවාර්යෙන් මෙයාගේ මෞල එකක් තියෙනවා නම් මේකට මෙයාගේ මෞල තුනක් තියෙන්න ඕනේ. මවුල තුනක් තියෙනවනේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. මෙයාගේ මවුල හතරක් තිබුණොත් එහෙනම් මෙයා ඉතුරු වෙනවා. මෙයාගේ මවුල තුනට අඩුවෙන් තිබ්බොත් මෙයාගේ පොඩ්ඩක් ඉතුරු වෙන්න පුළුවන්. ඒක නිසා හරියටම මවුල තුනක් තියෙනවා. එතන මවුල තුනක ස්කන්ධය අපි හොයාගන්න ඕනේ. මවුල තුනක ස්කන්ධය හොයාගන්න ආපහු අර සමීකරණය දානවා n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m. එතන අපිට හොයාගන්න ඕනේ අපිට අවශ්‍ය කරන ස්කන්ධෙනේ මෙන්න මේක හොයාගන්න ඕනේ. අපි දන්නවා මවුල ගාන මවුල තුනයි. මවුලික ස්කන්ධය අපි හොයාගත්ත 28යි. එහෙනම් අපිට අවශ්‍ය කරන්නේ මෙන්න මේ d ඇති ස්කන්ධ. අපිට අවශ්‍ය කරන ස්කන්ධ. එතකොට ස්කන්ධය සමානයි n ගුණ කිරීම මවුල ගාන ගුණ කිරීම මවුලික ස්කන්ධ. එතකොට එනවා මවුල ගන්න 3යි මවුලික ස්කන්ධය 28යි. 3 වරක් 28 84 කියලා එනවා. 84යි. 84යි ග්‍රෑම්. එතකොට මෙන්න මේකෙන් අපිට හිතා ගන්න පුළුවන් අපිට දීලා තියෙනවා ෆෙරස් ඔක්සයිඩ් ග්‍රෑම් 160ක්. ඒ ග්‍රෑම් 160ත් එක්ක ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය කාබන් මොනොක්සයිඩ් ගාන ග්‍රෑම් 84. තේරුණාද දිශාන්ත? දිශාන්ත? ඔව් සර්. එතකොට ඊළඟට බලමු මේකෙන් හැදෙන දැන් ඊට පස්සේ අපෙන් අහනවා මේක ඊළඟට අහන්නේ මෙන්න මේක. ඔයාලගේ මේ විභාගෙට අහන ප්‍රශ්නමයි මම මේ හදන්නේ. හරිද? එතකොට අපි දන්නවා දැන් මෙයාගේ ග්‍රෑම් 160ක් එක්ක මෙයාගේ ග්‍රෑම් 84ක් ඕනේ ප්‍රතික්‍රියා ගන්න. ඊට පස්සේ අපෙන් අහනවා ඒකෙන් නිපද වෙන යකඩ ස්කන්ධය කොච්චරද කියලා. යකඩ ස්කන්ධය කොච්චරද කියලා අහනවා. දැන් මට කවුරු හරි එක්කෙනෙක් හිතලා කියන්න පුළුවන් ද යකඩ ස්කන්ධය කොච්චරක් මෙතන එයිද කියලා. යකඩවල මෞලික ස්කන්ධය 56 කියලා දීලා තියෙනවා. මෙතන අපි බැලුවා මවුල එකක් තියෙනවා මෙතන මවුල තුනක් තියෙනවා මේ දෙක ප්‍රතික්‍රියා කරපුවාම යකඩ මවුල කීයක් හැදෙනවද ඊට පස්සේ මවුල ගන්නට අනුව ඔව් ස්කන්ධය කීයද ග්‍රෑම් කීයක් හැදෙයි 112 සර් අන්න හරි බොහොම හොඳයි හරි අන්න එහෙම තමයි තේරුණා කියලා තේරෙන්නේ මට එතන බලන්න මෙතන මවුල දෙකක් හැදෙනවා එතන මෙතන මවුල එකක් එක්ක මෙතන මවුල තුනක් ප්‍රතික්‍රියා කරනවා ප්‍රතික්‍රියා කරලා මෙන්න මෙයාගේ මවුල දෙකක් හැදෙනවා එතන මවුල දෙකක් හැදෙනවා කියන්නේ මෙයාගේ ස්කන්ධය කීයද කියලා බලන්න. එතන මවුල දෙකක ස්කන්ධය බලන්න මෙයාගේ මවුලික ස්කන්ධය 56යි. ඒ කියන්නේ එක මවුලික ස්කන්ධය 56. ඕනනම් අර සමීකරණයට දාලා හදන්නත් පුළුවන්. n = simple m / M. එතන අපිට පුළුවන් අපි දන්නවා මවුලික ස්කන්ධය දන්නවා.
හැදෙන මවුල ගන්න දන්නවා එහෙනම් නිකන් අපිට අවශ්‍ය කරන අපිට නිපද වෙන ස්කන්ධය බලන්න මෙන්න මේ m තනි කරගෙන බලන්න පුළුවන් m සමානයි සිම්පල් m වැඩි කිරීම කැපිටල් n සිම්පල් n කියලා කියන්නේ මෙතන 56යි sorry සිම්පල් n කියන්නේ මවුල ගන්න 2යි මෙතන 56යි එතකොට 112යි කියලා උත්තරේ එනවා එතකොට මෙතන ග්‍රෑම් 112ක් හැදුවා හා ඔහොම හදන්න නැතුව මේ අතන අර 56 දෙකෙන් ගුණ කරොත් ඇතිද හරි හරි ඒක ඒක කරන්න පුළුවන් මම මේ ක්‍රම දෙකටම කිව්වේ දැන් ඒක මේක ඔයාලට මෙහෙම ගන්න පුළුවන් ඒ කියන්නේ මේ මෞලික ස්කන්ධනේ මේ තියෙන 56 කියලා ඒ කියන්නේ මෞල එකක ස්කන්ධේ තමයි 56 කියලා තියෙන්නේ එතන මෞල එකක ස්කන්ධේ 56 නම් මෞල දෙකක ස්කන්ධේ 112 කියලා නිකම්ම ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ හැබැයි ඉතින් මේ මේ විදිහට ගියොත් එහෙම වරදින්නේ නැහැ මේක ටිකක් අර හරි ඉතින් මේක හරියටම හරියන අර විදියට ගන්නට වැඩිය මෙන්න මේ සමීකරණය මතක තියාගෙන යන්න n සමාන m බෙදීම සිම්පල් m බෙදීම කැපිටල් m ඒතර ඒකෙන් අපිට m මුක්ත කරලා ගන්න පුළුවන් ඕන වෙලාවක ඕන එකක් මේකෙන් බලා ගන්න පුළුවන් මේ 3ට අදාළ ඕන එකක් බලා ගන්න පුළුවන් ඊට පස්සේ මට කියන්නකෝ කාබන් ඩයොක්සයිඩ් කොච්චර ස්කන්ධයක් මේකේ හැදෙනවද කියලා කාබන් ඩයොක්සයිඩ් මවුල කීයක් හැදෙනවද සුදානක මේක මවුල එකයි මේක මවුල තුනයි ප්‍රතික්‍රියා කරපුවාම කාබන් ඩයොක්සයිඩ් මවුල කීයක් හැදේ? සිතුම්. මොකක්ද තියෙන්නේ ඉතින්? 142ද? 142ක්. බලමු. එතන මේකේ මවුල තුනක් හැදෙන්න ඕනේ. තුනයි මවුල හැදෙන්න ඕනේ. එතන මවුල තුනක් හැදෙනවා නම් මෙයාගේ අපි ගත්තොත් කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ ඉතින්ලා යගේ මෞලික ස්කන්ධය හොයා ගන්න. අපි කලින් හෙව්වනේ 44යි ග්‍රෑම් මෞලයට. අපි කාබන් ඩයොක්සයිඩ් මෞලික ස්කන්ධය කලින් හෙව්වා. එතකොට 44යි ග්‍රෑම් මෞලයට. එතකොට මේ මෞලික ස්කන්ධය 44යි නම් මෞල තුනක් අවශ්‍යයි නම් අපි මෙන්න මේ සමීකරණයට දාලා හොයා ගන්න පුළුවන් ආපෝ. මේ සමීකරණේ අපිට අවශ්‍ය කරන ස්කන්ධය සමානයි මෞල ගන්න කුණ කිරීම මෞලික ස්කන්ධය. එතකොට අවශ්‍ය ස්කන්ධය ඔව් 32 ෆෙරස් මම ආයේ මුලින්ම මේ සාරාංශයක් කියන්නේ කිනා හොඳට අහගෙන ඉන්න මේක හරිද අපි ගත්තොත් මෙහෙම සමීකරණයක් තුලිත කරලා සමීකරණයක් තුලිත කරොත් එහෙම හරි මේක හොඳට අහගන්න සමීකරණයක් තුලිත කරොත් එහෙම ඒ සමීකරණයේ ඔය සංයෝග මූලද්‍රව්‍ය වලට මුලට එන අංක තියෙනවනේ අන්නේ අංක වලින් කියන්නේ ඒ වගේ ප්‍රතික්‍රියා කරන මවුල සංඛ්‍යාව එහෙම හොය හිතාගන්න එහෙම හිතාගන්න හරි එතන මෙන්න මේකේ එක මවුලයක් එක්ක මියාගේ මවුල තුනක් ප්‍රතික්‍රියා කරනකොට මේ මවුල දෙකක් හැදෙනවා මියාගේ මවුල තුනක් හැදෙනවා ඒක තමයි ඔය කියන්නේ ඔය සංඛ්‍යාව වලින් කියන්නේ ඒක හරි ඊට පස්සේ අපිට මියාගේ මවුල එකක් ප්‍රතික්‍රියා කරොත් මියාගේ මවුල තුනක් හැදෙයි මේ මියාගේ මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න මියාගේ මවුල තුනක් ඕන මියාගේ මවුල තුනක් ඕන මියාගේ එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්න තුනක් ඕන මියාගේ මවුල දෙකක් හැදෙනවා එතකොට මෙයා පළනේ හැදෙනවනේ අර ඊට පස්සේ මියාගේ මවුල තුනක් හැදෙනවා හරි ඔන්නෝක ඉස්සලම තේරුම් ගන්න ඕන ඊට පස්සේ තේරුම් ගන්න ඕන දේ තමයි මෙන්න මේක අපිට දෙන්නේ මේ මේ මවුල ගණන් නෙවෙයි අපිට දෙන්නේ ග්‍රෑම් ගණන් හරි ග්‍රෑම් ගණන් තමයි දෙන්නේ එතන අපිට කිව්වොත් එහෙම ෆෙරස් ඔක්සයිඩ් ග්‍රෑම් 160ක් දෙනවා හරි එයාත් එක්ක ප්‍රතික්‍රියා කරන්න අවශ්‍ය කාබන් මොනොක්සයිඩ් ග්‍රෑම් කීයද කියලා අහුවොත් එහෙම ඉස්සෙල්ලම අපි හොයන්න ඕනේ පළවෙනි වැඩේ තමයි මෙන්න මෙයාගේ මවුල කීයක් තියෙනවද කියලා බලන්න එතන මේක මෞලික ස්කන්ධයෙන් බෙදන්න ඕනේ 108යි ග්‍රෑම් මෞලයට හරි මෞලික ස්කන්ධය කීයද මෞල ගණන කීයද කියලා බලන්න එතන අපිට එනවා මෙයාගේ මෞල 1යි කියලා එහෙනම් මේ අනුපාතයට අනුව මෙයාලගේ මෞල කීයක් ඕනද මෙන්න මෙයාගේ මෞල කීයක් ඕනද කියලා බලන්න එතන එකක් තිබ්බොත් 3යිනේ එහෙනම් මෙතන 1යි දීලා තියෙන අපිට 3ක් තමයි අවශ්‍ය වෙන්නේ 3ක් තමයි අවශ්‍ය වෙන්නේ එතන මෞල 3ක තියෙන කාබන් මොනොක්සයිඩ් ග්‍රෑම් ගණන හොයන්න එතකොට අපිට අර කලින් විදිහට හොයන්න පුළුවන් ඉරාසාර නිපද වෙනේම නිපද වෙනේවත් ඒ අනුපාතයටම අපිට බලන්න පුළුවන් ග්‍රෑම් කීයද කියලා.
එතරයිසිට බලන්න අපි අර n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m කියන සමීකරණයට දාලා තමයි ස්කන්ධය හොයන්නේ. හරි මේක ලේසි වැඩක් නෙවෙයි. හරිද? ඔයාලට අමාරු වෙන්න ඇති. ඒක සාධාරණ. ඒක සාධාරණයි අමාරුයි මේකට. හරිද? ඒ වුණාට ළමයි මේ දැන් ඔය ඔයාලගේ සාමාන්‍ය පෙළ රසායන විද්‍යාව භෞතික විද්‍යාව ඔය හැම එකටම තියෙනවනේ ලේසි පාඩම් අමාරු පාඩම් කියලා. तो लेसी पाड़ को अमार पाड़ को अदलावसर बलुत एकोलावसर दी मे मे अंतिम तीन पाड़ हरिम मार दी मेधावसर एकोलावसर करगने अर मे मे कोई मर मधुर को हर इतना ये पाड़ वाली इन प्रमाणे हरियाणा प्रमाणे हरियाणा वाल मेन मे मेन मे वगे प्रश्न अमार मे अमार तेरुंगण पुलवाण लोक दया हर लोक हा दया तेरुंगण पुलवाण මේ පළවෙනි පාර මම මේ මේ පාර කරලා ඔක නවත්තන්නේ හෙටත් කරනවා හරි හෙටත් මේවා කරනවා කරනකොට ඔක තේරෙයි එතකොට මේ මේ ඒ පාඩම් වලින් එච්චර අමාරු නැට 11 වසර පාඩම් එහෙම එනවා අඩුයි විභාගෙට එනවා අඩුයි අර තෝරාගෙන ලියන්න තියෙන ඒවා තමයි එන්නේ ගොඩක් හරි හැබැයි මේ පාඩම් නම් මේවා අමාරුයි අමාරුයි වගේ තමයි විභාගෙට නියමටම එනවා හරි හොඳටම එනවා ඒ කියන්නේ මේ මේ විහෝගත රචනා වලට තෝරන්න නැහැ නේ තෝර තෝර ලියන්න නැහැ අනිවාර්යෙන් ලියන්න ඕනේ ඒ ප්‍රශ්න වලට මේවා එනවා හරි ඒක නිසා මේවා මේ මේ බෑ කියලා ඉස්සරහට ගිහිල්ලා නම් වැඩක් නැහැ හරි ඒකමයි මම මෙච්චර එකම පොඩි දෙයක් මේ අද දවස පුරාම කරේ වලට ඒකයි හරි ඒක නිසා මේවා මේ මේ පුළුවන් වෙලාව තමයි ඉස්සරහට යන්න ඕනේ හරි එතකොට මම පොඩි වැඩක් ඔයාලට දෙනවාද සර් ඔ හන්දි එක ගන්න බාර මේ කොහෙද මවුල තුනට එක ආයෙත් මම මේක පොඩ්ඩක් මේ මේක මකලා කියන්නවා මේක අයින් කරලා දාන්න මේක බලන්න හරි මේක ගොඩේ තියෙනකොට ඔක තේරෙන්නේ මම බලන්න හරි මම මේ මෙහෙම එකක් දෙනවාද චුට්ටක් විනාශ කරනවා ඉෂාන් හරි බලන්න मिथन मौल अनुपातेगे तुनक प्रतिक्रिया कर रहा म्यागे इकत्त मौल म्यागे तुनक प्रतिक्रिया कर रहा म्यागे दिखा खेदेन फल प्रतिपालन हेदने वाले तो म्यागे दिखा खेदेन म्यागे तुनक खेदेन हर ईशांत मेक तेरुना मट मम की मेन मेहम फेरस ऑक्साइड मम खाली की एकसी अटाक ने तुनसी विस्सा ग्राम तुनसी विस्सा मे तुनसी विस्सा तेक प्रतिक्रिया करवाश्य कार्बन मोनोक्साइड ग्राम गान अरे इस मट कि मेतन तीन फेरस ऑक्साइड मौल गान इंट हाद लगिया मेन मे ग्राम गाने तीन फेरस ऑक्साइड मौल गाने की अरगदा मौल गाने सामान इस्कांदे धीमा मौल की इस्का की मौल गान सबुण कट्टी ने मम्मी ईशांत तत्कने कथा कर तुनसी विस्सा ग्राम वाल तीन मौल गान ईशांत एन उत्तर को उत्तर मौल देखा ඉෂාන් දෙක තේරුණාද මෞලික ස්කන්ධ ස්කන්ධය බෙදන්න ඕනේ මෞලික ස්කන්ධය. එතකොට මේක 320 බෙදන්න ඕනේ 160. 320යි ග්‍රෑම් 160ෙන් බෙදන්න ඕනේ. ඒක 160 බෙදන්න. 160 කියන්නේ මෙයාගේ මෞලික ස්කන්ධය. අපි කලින් හොයාගත්තේ. ආ හරි. හරි. එතකොට මෙයාගේ තියෙනවා මෞල දෙකක් මෙතන. මෙයාගේ මෞල දෙකක් තියෙනවා. හරි. දැන් බලන්න අනුපාතය මෙයාගේ මවුල එකට මෙයාගේ මවුල තුනක් ඕන.
එහෙනම් මෙයාගේ මවුල දෙකක් ගත්තොත් මෙයාගේ මවුල කීයක් ඕනේ? ඉෂාන්ත අනුපාතය අනුව මෙයාගේ එකයි මවුල ගත්තොත් එහෙම මෙයාගේ මවුල තුනක් ඕනේ. මෙයාගේ මවුල දෙකක් ගත්තොත් මවුල කීයක් ඕනේ? හයක් ඕනේ. හයක් ඕනේ. හයයි මවුල. හරි. ඊට පස්සේ අපෙන් අහන්නේ මෙයාගේ ස්කන්ධේනේ. මෙයාගේ ස්කන්ධය අහන්නේ මවුල ගන්න නෙවෙයි. මවුල ගන්න හොයාගත්ත දැන් ස්කන්ධේ හොයාගන්න. ඒකට අපි ආපෝවර සමීකරණ දාන්න ඕනේ. n සමානයි m බෙදීම කැපිටල් M කියන එක. ඒ කියන්නේ මේකේ බලන්න අපි මේකේ හොයන්නේ මෙන්න මේ අවශ්‍ය කරන ස්කන්ධ. මේ ස්කන්ධේ හොයන්න ඕනේ. එතකොට මේක අපි එක පැත්තක තනි කරගන්න. ඒක තනි කරගත්තාම අපිට එනවා සමීකරණය මෙන්න මෙහෙම. n සමාන ඔව් 168ද? එහෙම වගේ ඇතිනේ. ඔය 108 168යිනේ. ඔව්. m බෙදීම වැඩේ තේරුණාද ශාන්ත? තෝ සමීකරණ දාන්න ඕනේ නැහනේ. අර අතනින් ගුණ කරලා ගත්තම හවුලන්නේ නැහැ. ඔව් දැන් ගුණ කරලා ගන්න එක මේ මොකටද එහෙම ගුණ කරලා ගන්නේ කියන එක ඔයාලට තේරෙන්න ඕන. දැන් මෙතන තියෙන්නේ මවුල එකක ස්කන්ධය. එහෙනම් මවුල 6ක ස්කන්ධය 108යි කියලා එහෙමයි ගන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් මේ සමීකරණ දාලා හදන්න. හරි? එහෙම සමීකරණ දාලා හදන්න. එහෙම නැත්නම් මෙන්න මේකට දාලා හදන්න. මවුල ගන්න සමානයි මේ මේක ලියා ගන්නක පොතේ පොතේ හරි ඔන්න ඔය කොලේ හරි ටියුට් එකේ පැත්තක හරි ආයසරයක් ලියා ගන්න. මේක මන් දීලා තියෙනවා කල්ලි. මවුල ගණන මවුල ගන්න හොයන සමීකරණ මවුල ගන්න සමානයි ස්කන්ධය බෙදීම මවුලික ස්කන්ධ මවුලික ස්කන්ධ. හරි. එතකොට මේකෙන් දැන් ওই විදිහට මවුල ගන්න හොයන සමීකරණ ලියා ගන්න. ඕකෙන් අපිට ඕනම එක මවුල ගන්න දීලා තිබ්බහම ස්කන්ධය, එතන මවුලික ස්කන්ධය දීලා තිබ්බහම ඔය මවුල ගන්න ඕන එකක් හොයන්න පුළුවන්. එතකොට මෙතන අපි දන්නවා දැන් ග්‍රෑම් මෙතන 148යි කියන්නේ. 148යි. බලන්න 148 කියලා කියමු. ඊට පස්සේ දැන් මෙතන සපුන කියන්න මට මෙතන මවුල 2යි මෙතන මවුල 6යි. එහෙනම් මෙතන මවුල කීයක් හැදෙනවද? යකඩ මවුල කීයක් හැදෙනවද? සපුන ඔව් ඉෂාන්ත ඉෂාන්ත විතරද පන්ති ඉන්නේ? කවිෂා නැද්ද? 12ක්ද? කීයද කවිෂා? කවිෂා කිව්වා මම ඉතන හරියට උත්තරේ. මම කිව්වේ? ඈ සපුණගේ උත්තරේ වැරදි. සපුණගේ උත්තරේ වැරදි. සපුණගේ 12ක් වෙන්නේ නැහැ. මේක 12ක් වෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න මේක ඈ හතරද? හතර තමයි එන්නේ. මෙතන එකයි නම් මෙතන දෙකයි. මෙතන දෙකයි නම් මොක මේ හය වසරේ නෙවෙයි මේ පොඩි එකෙකුට කිව්වත් ඕක පුළුවන්. මෙතන එකයි නම් මෙතන දෙකයි. මෙතන දෙකයි නම් කීයද උඩ? හතරයි. හතරයි මවුල. මොකද්ද කියන්නේ මට තේරෙන්නේ නැහැ නේ. හරි. එතකොට මම එතකොට ආයෙ මුල ඉඳන් කියලා දෙන්න ඕනේ. මුලක ඉඳලාම මේක මේ නෑ නෑ දැන් ඔය අවසානයේ විතරයි තේරෙන්නේ. අතන දෙකයි නෑ මෙතන හතරයි ඇතලුණා. ඒ කියන්නේ මෙතන මවුලනේ අහන්නේ මම. මෙතන දැන් තුලිත කරලා තියෙන විදිහට මෙතන එක මවුලයක් එක මෙතන මවුල තුනක් ප්‍රතික්‍රියා කරනවා. එතකොට මෙතන එක මවුලේ මෙතන මවුල තුනයි ප්‍රතික්‍රියා කරනවා. මෙතන මවුල දෙකක් හැදෙනවා. හරි. එතකොට මෙතන මවුල එකයි මෙතන මවුල තුනයි ප්‍රතික්‍රියා කරපුවාම මෙතන මවුල තුනක් හැදෙනවා. එතන මම කියන්නේ මේ අනුපාතය අරෝ මේකේ අනුපාතය තියෙන්න ඕනේ. මෙයාගේ 1ට මෙයාගේ 3ට මෙයාගේ 2යි මෙයාගේ 3යි. එහෙම තමයි තියෙන්න ඕනේ. එතන මෙතන මවුල 2ක් නම් මෙතන කීයද කියලා තමයි මං අහන්නේ. මෙතන මවුල 1ක් වෙනකොට මෙතන 2යි මවුල හැදෙනවා. මෙතන මවුල 2ක් වෙනකොට මෙතන මවුල කීයද කියලා. තේරුණාද? මෙතන 6යි නේ. ඔව් මෙතන 6ක් එන්නේ. 6යි මවුල. එතන මේ මවුල ගණන් දන්නකොට දැන් මෙතන අපි මවුල 2ක් ආපු නිසා තමයි අතන මවුල 6ක් ආවා. ඔය මවුල ගණන් දන්නකොට අපිට ස්කන්ධයන් හොයා ගන්න පුළුවන්. දැන් මට මෙතන නිකම්ම ස්කන්ධය කියන්න පුළුවන්. මෙතන එන්න ඕනේ කීයද? මෙතන යකඩ මවුල 4ක ස්කන්ධය කීයද? යකඩ කියන්නේ මවුලික ස්කන්ධය 56යි. එහෙනම් මෙයාගේ ස්කන්ධය කීයක් ඕනද මෙතන? මේ ස්කන්ධය යකඩ ග්‍රෑම් කීයක් හැදෙනවද?
පනස්සය පනස්සය වරක් හතර දෙසී විසි හතර දෙසී විසි හතරයි ග්‍රෑම් නේ ඔව් දෙසී විසි හතරයි ග්‍රෑම් ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් කීයක් හැදෙනවද 44 ගුණ කිරීම 6 හරිද මන්ද හරිනේ හරි හරිද හරිද හරි සර් ඔව් මේ අන්තිමේට මොකද අන්තිමේට මේ කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය දැන් මෞල අපි දන්නවනේ මෞල 6ක් ආවා කියන එක ඒක තේරෙනවානේ මෞල 6ක් හැදෙනවා කියන එක නේද ඔව් එතන මෞල 6ක් හැදෙනවා නම් මෞල 6ක ස්කන්ධය තමයි බැලුවේ දැන් ස්කන්ධය අර 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 සමීකරණය තමයි දැන් මේ මට ඒ සමීකරණ ලියන්න මෞල ගන්න සමානයි දී ඇති ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධ එතන මෙන්න මේ දී ඇති ස්කන්ධය මේක තමයි හොයන්න ඕනේ එතන මේක හොයන්න නම් අපි m සමානයි n ගුණ කිරීම m කියන සමීකරණයෙන් හදා ගන්න. ඒ කියන්නේ මේක වෙනස් කරලා හදා ගන්න. එතන මෞල සංඛ්‍යාව 6යි මෞල. ඊට පස්සේ මෞලික ස්කන්ධේ කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධේ මේ තියෙන්නේ. අපි ඒක හොයාගත්තා. 44. තේරුණාද ශාන්? ඔව් සර්. දැන් ඔය එතකොට මේක ගුණ කරලා ගත්තාම 200 විනාඩියෙන් ලියාගමු නෝට් එක ලියාගෙන අපි අදර පන්ති නවත්තමු හරි එතකොට ඔක්කේ තියෙනවානේ මෙන්න මේ සමීකරණයෙන් ලබාගත හැකි තොරතුරු කියලා නේ එතකොට මේ තියෙන තුලිත කරපු සමීකරණ ඔය තියෙන තුලිත කරපු සමීකරණය ඊට පස්සේ සමීකරණයෙන් ලබාගත හැකි තොරතුරු ඊට පස්සේ ඕක යටින් ලියා ගන්න මෙන්න මේ යට තියෙන එක ඔය කහපාටට තියෙන ඒවා ඔයාලා ලියන්න ඕනේ හරි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ යකඩවල 56යි ඔක්සිජන් 16යි කාබන් සමානයි 12යි කියලා ගන්න. හරිද? කාබන් සමානයි 12යි. එතකොට ඒ වගේන් අපිට හදලා ගන්න පුළුවන් මෞලික ස්කන්ධ Fe2O3 වල මෞලික ස්කන්ධය 160යි කියලා එනවා. 160යි ග්‍රෑම් මෞලයට. කාබන් මොනොක්සයිඩ් වල 28යි ග්‍රෑම් මෞලයට. කාබන් ඩයොක්සයිඩ් වල 44යි ග්‍රෑම් මෞලයට. එතකොට ඔන්න ඔය තොරතුරු ටික පළවෙනි රූල් දෙකේ ලියා ගන්න. හරිද? පළවෙනි රූල් දෙකේ ලියා ගන්න. ඊටනින් යඩර යන්න එපා. හරි? පළවෙනි රූල් දෙකේ ඔය ටික ලියා ගන්න. ලබන ඔයයි ගණන් දෙක තුනක් කියලා දෙන්න. හරි ලබන සතිය නෙමෙයි හෙට බලවන්නේ නේද? හෙට කරනවානේ. 6 8 6 8 බෑ. පුළුවන් කියලා. ආ පුළුවන්. 6 8 කරමු ඈ. මොකද මම මේ මගේ වැඩ ගොඩක් නවත්තගෙන ওই වෙලාවට මගේ වැඩ තියෙන වෙලාව. ඒ ඔක්කොම නවත්තලා කරන්න. ගණන් ඔය ඔතනම ලියන්න දෙන එක නේ ඕකෙන් ගන්න පුළුවන් ඔය සමීකරණේ තුලිත කරලා ගන්න පුළුවන් තොරතුරුනේ අහන්නේ තොරතුරුනේ අපි මේ ලියන්නේ එතකොට මේ තියෙන්නේ ඔය සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික ගන්නේ කරලා විතරයි දැන් ඊළඟට අපිට පුළුවන් මෙන්න මේකෙන් බලන්න සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ඔන්නඔහම තියෙනකොට මේකෙන් පුළුවන් අපිට මේක ලියන්න එපා හරි මෙන්න මේවා හදාගන්න අයි මේ සමීකරණ ලියන්න එපා මේ යට තියෙන ඒවා ටික විතරක් ලියන්න එන්න මේ ටික Fe2O3 මෞල එකක් සමග ප්‍රතික්‍රියා කිරීමට ඔව් ඔය ටික ලියන්න ඕනේ ඒ කියන්නේ බලන්නකෝ මේ කියලා තියෙන ඒවා ටික කියලා තියෙන මොකද උඩ තියෙන සමීකරණ ලියන්න එපා යට තියෙන එක විතරක් ලියන්න යට තියෙන වචන ටික විතරක් ලියන්න නේ කලින් ඒක පොඩ්ඩක් දාන්නෝ
කලින්ගේ කලින්ම එකද මුලින්ම එකද ආයකද මේකද අයිස ඔක ලියා ගන්න යටින් එතන මේක කියලා තියෙන එක බලන්න මුලින්ම කියලා තියෙන්නේ මෙන්න මේක Fe2O3 මවුල එකක් සමග ප්‍රතික්‍රියා කිරීමට කාබන් මොනොක්සයිඩ් මවුල තුනක් අවශ්‍යයි. ඒකනේ අපි කතා කරේ. මේ මෙතන එකේ ඉලක්කම තියෙන්නේ මෙතන තුලේ ඉලක්කම තියෙනවා. ඒකට මෙයාගේ මවුල එකක් එක්ක මෙයාගේ මවුල තුනක් ප්‍රතික්‍රියා කරනවා. ग्राम वाली ग्राम एक कार्बन मोनोक्साइड माउल तुनाक है कार्बन मोनोक्साइड माउल तुनाक है तुने आगे माउल तुनाक है कार्बन मोनोक्साइड माउल तुनक इस्कांदे बलांड यागे माउलिक इस्कांदे माउल गांडे गुण कर मैं हेवतर बलांड मे माउलिक इस्कांदे माउल गांडे गुण कर लती मित्र माउलिक इस्कांदे මවුල ගණනෙන් ගුණ කරලා තිනේ. එතකොට එනවා ස්කන්ධ. හරිද ශාන්ත? මවුලික ස්කන්ධේ මවුල ගණනෙන් ගුණ කරපුවාම ස්කන්ධ එනවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඔන්න ඔය ටික ලියාගන්න ලියාගෙන ඉවරලා කියන්න. ගෙදරින් මෙන්න මේ මම ගොඩක් දෙන්නේ ඔයාලට. ඔය ටික ලියාගන්න. ඔය ටික ඔක්කොම කියන්නේ උඩ සමීකරණ ලියන්න එපා. මේ මම ලියපු අකුරු ලියන්නත් එපා. හරි? බෝඩ් එකේ තියෙන ඒවා ටික විතරක් ලියන්න මේ උඩ තියෙන මෙන්න මේක ලියන්නත් එපා මේක ලියන්න එපා මේක උඩම තියනවානේ ඒක ලියන්න එපා ඔය ලියලා තියෙන ටික විතරක් කහ පාටින් තියෙනවා විතරක් ලියන්න समीकरण पहाड़ी प्रश्न मेक तुरीत कर අමාරු බලන්න මේක උත්සාහ කරලා ගෙදරි අද වේවන්න අද අවසෙව හරි මේ ටික ලියාගෙන අදට පන්ති අපි නවත්තමු ලීල ඉවරයි නේද සබ් බෝඩ් එකේ තියෙනවා නේ ඈ ආ ඒක ටික ලියා
හරි ලියන්න ලිය ඔය හැමිට ලිය ඔව් මේක පොතේ තුලද කරන්න නේ පොතේ තුලද කරන්න මේටි मेक मैं पड़ी इंगिया दिन वाल मेक मेहम करेरे मे वाल मे मेने मे वैद्य करेरेन मेक मे पोस्पर तुलितकरा इट वास्ते ऑक्सीजन तुलितकरा वेडे किरण्योतना वेडे एरना वाला मेहम मिया मे संपूर्ण मियाम एक मूल द्रव्य किला तुलितकरा मे पोस्पेट कांडे पोस्पेट कांडे बला विहापैतर गिंपे किसी मेन सकला पोस्पेट कांडे विधि हटम विहापैत तीन मे मेतन पोस्पेट तीन मेतन पोस्पेट तीन वेनसगर दी मे संपूर्ण दिखाला इतर एसा पोस्पेट विनम तुत कर विनम इतरा अने इंगी इतर दी अरे तुत कर හරි අදට පන්ති අපි නවත්තමු අද තිය අමාරු කොටසක් කරේ තමයි පැය දෙකකටත් වැඩිය හිටියා ගොඩක් හොඳයි වැඩ දින ගෙදර වැඩ තමයි නේ මේ දවස්වල වැඩ නම් ටිකක් වැඩි ඇති නේ නැද්ද ඉස්කෝලේ වැඩ වැඩිද එච්චර වැඩ නැහැ නේද ඒ ගෙදර වැඩ කරන්නේ අපි දැන් දිනස සතියක් ඉස්කෝලේ නැති ඉන්න සතියේම වරියන් වැඩ දිනලා गेदरी तुलते हेट हाइट पांदी दी अरे हेमोट में බලංගින්නේ පදම දාන්න. හරි. හැමෝටම ආයිබෝන්. ආයිබෝන් සර්.